ගරු ජනපතිතුමනි, නියෝජ්‍ය ජනපතිතුමනි, සහෝදරවරුනි, මම මේ අවස්ථාවේදී අපේ ගෙවිගිය වසරේ කටයුතු සම්බන්ධයෙන් සම්සිම් මතක් වීමක් කරන්න කැමතියි. තවසන් වේලාවකින් අපේ සභාපතිතුමන් මෙතනට ගෙවිය නිසා අපේ කටයුතු ආරම්භ කරන්නේ මගේ මහඔබතුමන්ගේ අවධානය අපේ ගෙවිගිය වසරේ කටයුතු සම්බන්ධයෙන් සම්සිම් මතක් කිරීමක් කරන්න මේ අවස්ථාව ලබා ගන්න. විද්‍යාලයේ නිලධාරී මණ්ඩලයත් එක්ක මගේ භාරගත් වැඩලාචකාරිය අතරම දෙවිගේ වසර තුළ යම් සාර්ථකයක් කරා ගමන් කිරීමට රැකීම සම්බන්ධයෙන් මම ඉස්සෙල්ලාම පෞද්ගලිකව මගේ ස්තුතිය සහ ගෞරවය මගේ නිලධාරී මණ්ඩලයට මෙන්ම විද්‍යාලයටත් අපේ ගෞරවනීයතුමා ඇතුළු ආචාර්ය වන්දිත් සහ ගම්හාරම පුදකරන අවස්ථාවක් කරගන්නවා. එමෙන්න මම ගියවර මොනදේශික අවස්ථාවක නම් මෙතනක සභාපතිවරයාගේ වශයෙන් පස්කෙච්චේ මම ඔබතුමාලට කිව්වා අපි මේක මොකද මුල් ගණනවාන්නේ විද්‍යාලයෙන් වැඩ කිරීමට නම් අප සංසම් කර යුතුයි වසර තුනක් කරන්න මොකද කියන එක. ඒ අනුව අපි කමිටු රැස් වෙලා ඉදිරිපත් කරන සාකච්ඡා කරද්දී මම මුලින්ම කිව්ව විදිහට අපිට ප්‍රධාන ඉලක්ක තුනක් තිබුණා. මොකද අපි කරන්න යන ව්‍යාපෘතිය සහ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක. මම මේ අවස්ථාවේදී ඔබතුමාට හැමෝම කිව්වා අපේ මේ කරන්නේ සමාජ සේවාවක් නිසා සමාජ සේවා ආකාර තුනකින් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි අපිට ටෙක්නිකාලිනුව ඒ වෙලාවට අවශ්‍ය දෙයක් කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ මධ්‍යස්ථානයක් කවදින ව්‍යාපෘතියක් කරන්න පුළුවන් කියන නැත්නම් අපේ නම සදාකාලිකව කියවෙන විදිහේ ව්‍යාපෘතියක් කරන්න පුළුවන් කියන්නේ. ඉතින් අපි ඒක ආරම්භ කරගෙන අපි කරන්නේ මොකද කියන එක ගැන සැලසුම් කරලා අපි මේ වර අපේ ඥාන සේවා මාර්ගයේ අපිට ව්‍යාපෘතියක් සරස්මක් ඉදා බාරගත්තා. නමුත් ඒක කරගෙන යන අතරතුරදී අපි කාලේ මාස 10ක් විතර ගත වුණා. මේ ව්‍යාපෘතියට අපිට ආරම්භයක් ලබා ගන්න නැති වුණා. නමුත් අපි මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් අපි විද්‍යාලයෙන් අන්තිමට මේ මාස දෙකකට විතර ඉස්සරලා ලිඛිතව ඉදීමක් කරලා අපි මේ කාලේ අවසන් වෙන්න තියෙන නිසා අපි මොකද කරන්න ඕනේ කියන කරු විදර්ශන මාර්ගයෙන් අපි විමසා සිටියා. ඒ අවස්ථාවේදී අපි මෙන්න මේ ආකාර දෙක උපතවන්නට ගන්න මම පෙන්නනවා. අපි අනිස බාමන් පීඩාව නම් වලින් ව්‍යාපෘති සම්බන්ධව කියලා අපි විදිතව ඉදීමක් කරලා අපිට දැනුම් දෙන්න අපි මොකද නිලාවේ මාස් එකක් ඇතුළත මේ විදිහෙන් කරන්න කියලා. එතකොට ඒ විදිහට අපි ඉදුම් කරපු ලිපියට විද්‍යාපතිතුමා මාර්ගයෙන් අපිට පිළිතුරු ලිපියක් ලැබුණා. අපේ දින කාලය අවසන් වෙන පෙර ඒ ව්‍යාපෘති කරන්න අපිට ගන්න කිලිමලාරෝ ආයතන කොහොමද නිසා විද්‍යාලයේ ඒ වෙලාවට අවශ්‍ය මුංගයන්ට කරවද්දි CCTV පද්ධතියක් ලබා දෙන කටයුතු කරන එක බොහොම අගය කරනවා කියලා. ඒ අනුව අපි විද්‍යාපතිතුමා මාර්ගයෙන් නවුන් මෙඩිකේ දෙපත් කරන ඔබතුමාලට මේ මොකද මාර්කෙට් එක බෙද ගස්සන්නේ අපි මේ අවුරුද්දට මොකද කරන්න කියන්නේ නැතුව සමාන ඉතන කරලා අපි අහන්න ගන්න නැතුව කියලා ඉතන පොඩි කප්පට ගන්න කියලා එකක් කරා කියලා. ඒ අනුව අවබෝධයක් තියෙනවා අපි මේක විද්‍යාවත් එක්ක මේ ආකාරයට ලිපි ගන්න පුළුවන් මාර්කෙට් එක මේ අවස්ථාව උත්පදන්නේ. එතකොට මේ ආකාරයට යෝති දහපතුමා මාර්ගයෙන් දහපතුමා අපිට විතර ප්‍රවාහ කරන මේ ව්‍යාපෘතියට සම්බන්ධයි කියන්නේ. එතකොට අද ඇත්තටම අපේ පැත්තකින් අපේ බලාපොරොත්තු දේ ඉදිරියට නැහැතුණා. තව පැත්තකින් තරවන්නුන් අපේ සලකනවලු හැම මේ අපිට යම් ඉදිරි ගෙවලක් තබන්න අවස්ථාවක් තියෙනවා මේ මාර්ගයෙන්. මොකද මේ මම හිතන්නේ තව කෙනෙක් විතර භෞතික තාක්කල් මේ සිසිටි පද්ධතිය දියුණු වෙන්න පවතිනවා නිසා ඒක නිසා අපිට මෙතන කටයුතු කරගෙන යන්නේදී ලොකු අපි එකට එක වශයෙන් දැකපු කණ්ඩායම නිසා මේ ප්‍රශ්නයක් කරගන්නත් අපිට සහයෝගය ලැබෙනවා කියලා.
එතන ඇත්තම එහෙම අගය කරනවා අපේ කණ්ඩායමේ තිබෙන සහයෝගය මම එදා කිව්වා වගේම මෙතන විවිධ අදහස් විවිධ මතධර්ම කට්ටිය හිටියා විද්‍යාපතිතුමනි මම එදා මතක් කරා මහමුදු වගේ වෙන්න කියලා මොකද මහමුදුට වශයෙන් වතුර එකතු වුණා මොන ආකාර රසයේ තිබුණත් එතන එකතු වුණාට පස්සේ ඒක පාට සහ රස එකයි ඒ වගේ අපි කටයුතු කරා ඒ වගේම අපි මහමුදු වගේ මහමුදු වචන වතුර තිබුණත් දෙන්නේ නතර වෙනවා වගේ අපි මේ සීමාවන් නැති විදිහට අපි විද්‍යාලයට බල විද්‍යාවට වහන්න කියන්නේ අපි අතිශය සම්මත වහන්න කියන්නේ අපි අපේ කටයුතු ටික මේ සීමාවන් නැති අපි ඉස්සර කරා එන තමක සතුටුසී තියෙනවා ඉතින් ඒ වගේ අපි සැලසුම් කරපු ව්‍යාපෘති ව්‍යාත්මක කරන්න සිදු වුණා ඇත්තටම මට බාර ගන්න උනේ කිස් බාහු කරා අපිට මුලින් පාණ්ඩයක් තිබුණේ ඉතින් මේක මේ කරන් යනකොට ඇත්තටම ඉදිරියේදී අපේ භාණ්ඩාගාරතුමා ආරවැයිත් පස්තර දුන්නු දෙන්නේ මේ අපි කොච්චර මුද්‍රක් විද්‍යාලයේ වෙනුවෙන් සහ අපේ අකුරු සුබ සාධන සම්මා අපි එකතු කරලා ගෙනත්තු කිනොත් කියලා. ඒක තමන්ටම දැනෙයි මේ වෙලින් අපි තව මීටරේ දායකත්ව ගන්න ඕන සහ දරු දායකත්වය ඇත්ද කියන එක. මොකද අපි කොහොම දුක්මහන්සේ අපේ කණ්ඩායමේ මතක තරම නැති විදිහට අපේ දිහා බලලා පූජිත නියමකට අපි විතර කතා බහ කරලා සාකච්ඡා කරලා මොකද කරන්න ඕනේ කියලා ඉතින් දැන් එකතු කරලා ඉතින් මේ පැත්තේ තාම බොහොම අමාරුයි කියනවානේ එහෙම කරගෙන යන අවස්ථාවේදී මම මූලිකව ඉදා අධිකම් කරගත් දෙයක් තමයි ගස්සාන පොළොන් මේ අසල අපේ කටයුතු කරන්න ඕනේ කියන එක. එතනදී ජීවිත සම්බන්ධ කරලා දුන්නු ව්‍යවස්ථාවේ මූලික අරමුණු උනේ පාසලේ ඉදිරි දිනවල සහාය කිරීම සමාජිකයන් සුබසාධනයේ ඇති කිරීම සහ සමාජිකයන් අතර අනුමෝදි සුහදතාවය ඇති කිරීම කියන එක. මම මූලිකවම ඒ කටයුතු වලින් කියන්නේ තමයි මේ වැඩපිළිවෙල ඒ අතර පුරාම පිළිච්චේ. මොකද මම මේ පළවෙනිම දින පාසල ඉදිරි දිනවල කටයුතු කරන්න ඕන කියන එක මුලටම ගත්තා. මොකද එතනදී අපි මුලින්ම හදාගත්ත ව්‍යාපෘතියට අනුව ආදි සංගමයේ සහ විද්‍යාලයේ ඉගෙනුම් කර අපි ඉල්ලලා හද අනුව ඉල්ලුම් දරුවන්ට ඒ ඉල්ලීම් අනුව අපේ විද්‍යාපතිතුමනි වර්තමාන කාලීන විද්‍යාලය වෙනුවෙන් ප්‍රවෘත්ති පාපන්තරක සඳහා විද්‍යා මේ ක්‍රීඩා පිටින් එක්තරා දීම සඳහා මුදල් ලබා දීලා තියෙනවා. ඒ වගේම අපේ අපේ විද්‍යාලයේ කීර්තිමත් ක්‍රීඩක කියන පොලියාරචි කියන සොයලා වෙනුවෙන් ප්‍රතිස්ථාපක පමණ උදාරක් අපි වේලාවේ ලබා දුන්නා. ඔහුගේ විදේශ මන්ත්‍රාලයක් උදා. එතකොට අපි සංගමයක් එක කටයුතු කරන සංගමයේ මම හිතන්නේ දැන් මේ ක්‍රීඩ දිස්වන්නේ අපිට විද්‍යාවේ ඉගෙනීම් සුත්‍ය ඉදිරි කරලා ලබා දුන්න පිටිය. මේ ආකාරයෙන් අපි විද්‍යාලයේට මෙන්න මේ අධිශ සංගමයක් එක්ක බොහොම කොළඹ මිත්‍ර සීලව කටයුතු කරා. ගරු අධිශ සංගමයේ සභාපතිතුමන් වෙන නියෝජ්‍යමාත්‍ය ගුණසේකර මහත්මයා සහ අපේ ලේකම්තුමා වන අපේ අවස්ථාවේ ගෞරවයෙන් පිළිගන්නවා. මේ අවස්ථාව ඇත්තම ඔබතුමාගේ පැමිණීම අපට විශාල ශක්තියක්. අපේ ඉදිරිපත් මම හිතන්නේ අපේ ආයතන ලොකු උත්තේජනයක් ලැබෙයි ඔබතුමා පැමිණීමත් සමගම මෙතෙක් කරගෙන මේ කටයුතු තවත් සාර්ථක කරගන්න. ගරු සභාපතිතුමනි අවසරයි මම දෙවිදී වතර සම්බන්ධයෙන් මතක් කිරීමක් සිදු කරන්නේ. ඉතින් ඒ නිසා අපි මව සංගමයත් එක්ක සම්බන්ධ වෙලා මව සංගමේ කටයුතු වල එහෙම නායකත්වයක් ලබා දුන්නා. මම හිතන්නේ ඒ ගැන මම වැඩි විස්තර කතා කරන්නේ නැහැ. අපි අනුරුද්ධ කලර මේ සම්බන්ධයෙන් අපේ ප්‍රසන්ටේෂන් එක නැති කරු කියනවා. මම ඒක බැලේ කම්තු මාගේ පිටතයි දෙවිදී. එසේම අපි මූලික කරුණු වශයෙන් මේ විද්‍යාලයක කරන්නේ සේවය සම්බන්ධයෙන් CCTV පද්ධතිය සකස් කර දෙන්න අතන ලක්ෂ දෙකකට වැඩි විදිහක් අපි වෙනස් කරා. ඒ වෙනස් කරලා මූලිකව අවශ්‍ය කරුණු කාරණා ටික සකසල දුන්න විද්‍යාලයට පසුව ඒ සම්බන්ධයෙන් වැඩි දියුණු කරගෙන සහ කටයුතු කිරීමට අවශ්‍ය වෙන පරිදි එසේම අපේ ව්‍යවස්ථාවේ දෙවෙනි අරමුණ වන සාමාජික සුබ සාධනය කියන දන්නත් අපි මූලික කාරණා තියෙන මේ අවබෝධ කරා කටයුතු කරා. එතෙන්දී ගිය වසරේදී ඥාන සතුටේ දරපු අපේ
සංගමයට සම්බන්ධ අපේ සොරකම් දෙන්නේගේ දරුවන් විද්‍යාලයට ඇතුළු වුණා. අපි ඇත්තට මේක ලකුණු ලොකු ජයක් ගන්න. ඒ වගේම තමයි අපි ඉතිරි කාර්ය සම්බන්ධව මේ ඉඳලා වැඩ කරගෙන යන විදිහ කරා මේ අපි බලිතු දෙන්න දෙන්නා. ලෙඩක් දුකක් හිතනත් ඒගොල්ලෝ අත්හැර බලලා ඒ දේවල් ගැන එහෙම ඉතිරි කාර්ය සම්බන්ධව සහාය සහයෝගයෙන් එකට මුළු අපි වැඩ කරා. ඒ වගේම අපි තව විශාල සත්කාරයක් කරා අපේ සමාජික එක්කනේ. මේ අවස්ථාවේදී ඒ කියන්නේ මම වචන දෙකක් කතා කරන්න කැමති සභාපතිතුමනි. අපි දැන් මේක මාස දෙකකට විතර ඉඳලාදී අපේ සංගමයේ සාමාජික හැසිරීම වලින් ජීවතුන් අතර ඕනු මනස් කරන අපේ පිටකමක් කරා මේ විද්‍යාත්මක අපි දරන නිරතුමාගේ අවස්ථාවේ මත ඒ කරගෙන යන අතරතුරදී ඒක සමගාමීව අපි අපේ ප්‍රොජෙක්ට් ඉන්නවා චේන්ජ් කියලා. ඔහු ක්‍රියාත්මක ප්‍රොටීන් නැට පූර්ණ අභාවිත තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඉතින් අපි ඒ වෙලාවේ ප්‍රතිකාරකයක් වලින් මගේ යෝජනාව අත්තර නොවයි කමිටු එකකට සම්මත කරලා අපි තීරණය කරා ඔහුගේ වෙන ඔහුට වෙන සර්වෙක්වත් නැහැ ඉන්න වයනට දෙමාපියෝ දෙන විතරයි. ඒ නිසා මානසිකව ඔහු වෙන උපකාර සම්පන්න මුදල අපි සංගමෙන් ගෙවන්න. ඒ වගේම අපි දෙවියන් මානසික උපකාර ඔබ ගියා දැන් විශ්වාස කීතා ඉන්නේ සුළු විශ්වාසයකටපත් ලැබෙන්නේ. ඒකෙන් තමයි මේ දරුවන්ට ඔක්කොම අලුතු නමයක් තිස්සේ අවශ්‍ය කරන ඔක්කොම හේතු ලබා දෙන්නේ. පස්සට ගිහලා බලලා ඒකත් තේරුම් ගන්න දැන් මාස දෙකක් අපි නොබල වාගේ දවාගෙන යනවා. මම මේ අවස්ථාවේ මේක මතක් කරන්න තමන් උතුමාන ඉස්ලාස පිට කැමති. මම දැන් මම මේ අද දවසේ මගේ සභාවෙන් දුරෙන් සමුගන්න කලින් ඔබතුමාන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වෙලේ මම මුලින් කරන්න ඔක්කොම උදාහරණ කරලා තියෙන අපේ ලෙවුල හරහා සම්පත් බැංකුවේ සම්බන්ධයෙන් ගිල්මක් වලට ගන්න කටයුතු සුදාන කළ තියෙනවා. දැනට ඒක වෘත්ත කරන්නේ කොහොමද අන්තිම කට්ටියට සයින් කෝස් දෙන්න ඕන නිසා ඒක පටන් ගත්තට පස්සේ අද මම ඔබතුමන්ට කොලක් දෙවන්න ඔහු වෙනුවෙන් ඉදිරියට අපේ ප්‍රසන්ටේෂන් එක ඔහු වෙනුවෙන් තත්ත්ව කරලා බලන්න පුළුවන්. මම මගේ කතාව ඉදීමත් කරන්නේ ඒ කොලේ ඔහු වෙනුවෙන් දවමක් කරන්න කෙනෙක් කැමති නම් ඒ වෙලේ මම බලාපොරොත්තු වෙනවා කියන්නේ අපේ රුපියල් 500 කට පොදලක් මාස්කෝ දෙවන්න ක්‍රමයක් තියෙනවා නම් අපි පණ්ඩයක් හදලා මාස්කෝට අපේ අදාල ගන්න දෙවගේ නැහැ. ඒක නිසා ඇතර කැමතිකමක් තියෙනවා නම් මහානි ටෙලිෆෝන් නම්බරයක් ගන්න මම දැන් රුපියල් 500 කින් අද කාලේ මාස්කෙට ඉතර දැනින් අපි දෙවලක් වන්දියක් රුපියල් 500 කට යන නිසා ඒක නිසා ඒ සම්බන්ධයෙන් වදාන යොමු කරන විට මම ඔබවන්නත් කටින්වත් ඉන්නවා. ඒ වගේම අපි ව්‍යවස්ථානුකූලව සමාජික වෙනස අනුනි සුවතාව ඇති කරගන්න වසර පුරාම අපි ගොඩක් ව්‍යාපෘති උදාහරණ කරලා අපි ක්‍රියාත්මක කරනවා. ඒක අපි ඉස්සරේ අපේ ජේතු මෙලින් පටන් ගත්තාම අපි කිතුන් දිනයකට කණ්ඩායමක් වශයෙන් සාදා දුන සභාපතිතුමනි. ඒ වගේම තමයි අපි කාණිවල් එකේ අපි ටිකට් කවුන්ටර්ස් කරලා අපි ඒ අවශ්‍ය කරන සහයෝගය පරිමේ ලබා දුන්නා. ඒ වගේම අපි බිග්මැච් එකට ඔබට ඉදිරියට බලන්න පුළුවන් එදා හඳුන්වා දීපු ටී-ෂර්ට් එක තමයි අපි මෙතන තියෙන්නේ. හැබැයි මේ සභාපතිතුමනි ඇත්තම එකක් කියනවනම් අපි මේ මෙතෙන් ටී-ෂර්ට් එකක් අරන්දලා එක මේක යුනිෆෝම් එකක් සලකන්න එපා. මොකද යුනිෆෝම් එකක් සලකනකොට අපි දෙන විධාන මේකල පිළිගන්න ඕනේ කියන මතයක් නිතර තියෙනවා. මොකද එහෙම නෙමෙයි අපි මේක එකසත් බව අපේ තියෙන සම්බන්ධය අපි එකට කටයුතු කරනවා කියන කතාවෙන් තමයි මෙතන මේ වෙන එකාවකින් වාඩිලා ඉන්නේ. ඒක නිසා අපි එදා ඉග්නට් එක දවසේ තමයි මේ ටී-ෂර්ට් එක අඳිනවා කියලා අපි බලන්නේ ඒක ඇඳගෙන කටයුතු සහභාගී මේ ඒ වගේම අපි අර සමින් මන් සඳහන් කරා පරිදි අපේ නැතිවෙච්ච සොයලන් මතක් කරලා අපි පින්කම ප්‍රයත්නවා. මම හිතන්නේ ඒකත් මේ වගේ කණ්ඩායමක මුල් අතාවට උනේ කියලා තමයි මට අපේ පාසලේ ආචාර්යවරුනි වශයෙන් ඉන්න මේධාවී සම්මුතුරු කිව්වේ. ඒ වගේම අපේ ක්‍රිකට් ටූර්නමන්ට් එක මාර්ගයෙන්ත් අපේ සමාජිකයන් සම්බන්ධ කරගෙන අපේ කටයුතු සමාජිකයන්ගේ අන්‍යෝන්‍ය සුවතාවයෙන් පවත්වාගෙන යන ලෙස සූදානම් කරා. එතෙන්ම මේ අවස්ථාවේදී මගේ නිල කාර්ය තුලදී මට සෙවණැල්ලක්ගේ ඉඳලා කටයුතු කරා මගේ ලේකම්තුමා. ඒ වගේම විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩල ශිෂ්‍ය නායකතුළු අපේ විප්‍රම අයියා අනන්තින කාර්ය මණ්ඩලයට සිළු සෑම දිනකටම මේ අවස්ථාවේ මම ස්තුති කරනවා. ඒ වගේම දැන් ඉදිරියේදී අපේ මේ කටයුතු අනාතරතුර අද අපි විස්තර දැනුම් දුන්න පාටි ව්‍යවස්ථා සංශෝධන කීපයක් ඇවිල්ලා තියෙනවා. ඒ ව්‍යවස්ථා සංශෝධන කීපේ අපේ වීදිස්ත්‍රි හර්ෂණ රත්නායක තොරවටින් තමයි සංශෝධනක සකස් කරලා තින්නේ. අපි ඒක ගැන සාකච්ඡා කරමු. මොකද ඒ අනුව තමයි ඊළඟට ඉදිරියේදී අපේ නිලධාරි මණ්ඩලයපත් වෙන්නේ. ඒ සම්බන්ධයෙන් මම මතක් කරේ මේ වෙලාවේදී මොකද මේ කටයුතු මේ දක්වා සාර්ථකව කරගෙන යන්න ඔබතුමන්ගේ ලැබිච්ච ශක්තිය මම හිතන ඉදිරිපත් වෙන ඒ සභාපතිතුමන්ට ලබා දෙන්න කියලා. මොකද මේ කණ්ඩායමක ශක්තිය කියන්නේ සමාජිකයන්. ඒක දෙකක් නෑ.
එතන අපි මෙතන එක දෙලා හිටියද තමයි අපිට මව සංගමයේ සහ විද්‍යාලයේ සම්බන්ධයෙන් ඉදින් කටයුතු කරන්න පුළුවන්. අපේ මේ දැක්ක දැක්කෝ අපේ ඒ හැකියාවන් අනුව අපිට ඇත්තටම වසරක් වෙන කෙටි කාලයක් තුළදී මව සංගමයේ අනුසංගමයට සම්බන්ධ වෙන හැකියාව ලැබුණා. ඒ වගේම මේ අවුරුද්දේ අපේ ගරු සභාපතිතුමාගේ මේ කමිටුවට මාව නිර්දේශ කරලා අත්‍යවශ්‍යයෙන් තියෙනවා. ඒක මම මේ අවස්ථාවේ දෙතුමාලට කියන සහ ඒකට ස්තුතිය පළ කරනවා. එතකොට ලබන අපරේදී කවුරු සභාපති වුණත් මම එතන ඉන්න නිසා මම අනිවාර්යයෙන්ම අපේ සංගමයේ නියෝජනය කරනවා. එතකොට අපිට පුළුවන්ගේ මම ඉතින් මාට අපේ පිරිස් බලය සහ අනිත් දේවල් වලින් අපිටමව සහනාතු කරන්න. එතකොට මේ කටයුතු කරගෙන යනකොට අත්‍යවශ්‍යම මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ ඕලිකම මම හිතන්නේ මේ අත්දවසක තුළ අපේ සමාජ ජීවිතයේ අපේ සමාජ ජීවිතයේ ගත්තා. ඒ වගේම අලුත් අපේ සභාපතිතුමාගේ දර්ශනයක් අනුව ක්‍රියාත්මක වන සමාජික ප්‍රවර්තන වැඩසටහන සහභාගී වෙලා අපේ මව සංගමයේ පුරුවන් තරම් අපේ යෝජනාවක් ඇති කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. කාලය වෙනව අපහසුම් ඇති ගරු නිකම්තුමනි මම අතුලේ මට සාමතර සහන ප්‍රමේයට මොකද ඔබතුමාගේ මේ සාමාජික ප්‍රවෘත්ති සමගින් මමත් ඉන්නවා. මට වගකීමක් තියෙන නිසා මම මේ අවස්ථාවට මතක් කරේ. අතන සහෝදරයන්ගේ අනිත් සංගම් අපේ ගත්තහම අනු සංගම් එක අපේ මේ පැහැදිලි මතක් ත්‍යාගය ගියා කියන එක මම ආත්මගමන්නේ මේ අවස්ථාවට මතක් කරනවා. මොකද අපි එදා ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් CCTV පද්ධතිය විද්‍යාලයට බාර දෙන වෙලාවේ අපි කටයුතු කරන අපේ නිල වෙබ් අඩවිය හඳුනා එතකොට මම හිතන්නේ අනිත් සභාපතිතුමනි අපේ අනිත් අනු සංගමන මම හිතන්නේ ඒව පිළිගත් ප්‍රකටියක් ගන්න පවත් වෙනවා කියන එක මට වාදන්න බැරි වුණා. දැනට අපිට අනු සංගමයේ ඉතරක් නේ. එහෙම නම් ඉතින් ගන්නකොට අපිට තමයි දැන් ඊළඟට වෙබ් අඩවියක් තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී සභාපතිතුමනි අපි අපිට නමන්නේ වෙච්ච ලෝකක හඳුනලා දෙන්න අපි තීරණය කරා. මතක් පුතමල්ලේකට සාකච්ඡා දෙන්න මේ එකටම අපි අලුත් ලෝගෝ ප්‍රශ්නයක් ගන්න කිසිම මිලෙනියම් බැච් කියන එක ඒක තමතරම සාමාජික වලදී මෙතනට අපි මේක ඔව් දැන් අපි අනුරු සංගමයක් විදිහට අපි නව සංගමයට යට නෑ මේ සඳහා අපි ලෝගක සරසම් තිබෙනදී අපගේ ව්‍යවස්ථාවට අනුකූලව අපි ඒක තරස් කරේ අපේ ව්‍යවස්ථාවට කියන්නේ අපේ සංගමයේ එහෙදි අපි විනයකරක බව පිටතන බව යුක්තිකරක බව අපක්ෂපාතී බව බව ඇපල් වීම විනයක බව එක්රස් වීම විවේචන සංගමයේ සීමා කිරීම කියන අපගේ මූලික පිළිවෙල යුතු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඒ සඳහා පිළිගත් ආයතන කිහිපයක් සකස් කරගත්තේ. ඊට පස්සේ දරු ගොඩතුමනි අපි මෙතනදී දැන් මතක් කරන්න ඕනේ මේ කටයුතු සිදු කරන්නේ නැහැ මේදී අපෙන් ඇත්තටම විදුහර වෙන නිසා සමාජයෙන් අපි ඉටුකල යුතු සේවාවක් තියෙනවා. මොකද දැන් අපේ අල්ගොරිතම් මැතිතුමා සමාජයට කරන සේවාව සම්බන්ධ සැලකීමේදී එතුමා නැත්තම් ඒ සමාජය තුළ ඇතිවන වික්‍රකය ගැන හොඳ උදාහරණයක් තමයි මේ වික්‍රකය පුරවන්නේ කවුද කියන එක. ඒ වගේම අපි මෙතන
මොනිසේ කසේ ඉදුණා අපේ හැමෝටම තියෙන යම් කිසි උපසමක් අපේගේ ඉපදින දවසේ ඉඳලා ඉදු කරන්නේ. ඒක නිසා මම හිතනවා අපේ මේ කණ්ඩායමක් විදිහට මේ කරන වැඩපොළස ඉදිරියේදී සභාපතිතුමාට සහයෝගයක් දීලා මේ කටයුතු කරගෙන යයි කියලා. මොකද මේ මම මේ සම්බන්ධයෙන් මතක් කරේ මෙතන ඉගින් පිටම කටයුතු කිරීමේදී මම දැන් මහ සංගමයට සම්බන්ධ නිසා ඔබතුමාටත් මගෙන් යම් කිසි දෙයක් දෙන්න උවමනා වෙන්න පුළුවන්. අපි මේ හැමදේම කරන්නේ සත්‍යන්තවලදී. එතකොට සත්‍යන්තවල හැමදාම මේ දේවල් කරන්න ගියාම මම ඉතින් අපි පොදු ප්‍රශ්නෙට මුහුණ දෙනවා සභාපතිතුමනි මේ ගෙදර යන්නත් ඕනේ. ඒක නිසා මේ සම්බන්ධයෙන් කටයුතු කරන කවුරුද මේක බාර ගන්න නම් හොඳයි කියලා මම අවස්ථාවක් කියනවා. මොකද මේ මම කැමති නෑ සභාපතිතුමනි අර ගෙදර දාපු බෙම්බෙක් වගේ වෙන්න. මොකද බැරිද අපි ගාලා එකට දැම්මම 2 එලියෙන් වැඩිෙන් දෙය දිහා බලාගෙන. ඒක නිසා ඒ වගේ තත්ත්වයකට එන්න කලින් මම කියනවා මම අයින් කරලා කවුරු හරි ඊළඟ පත්තර නම් හොඳයි කියන එක. ඒ වගේම තමයි ඉදි දිගට මෙතන නැත්නම් ඉදිවත් මේ මම Annual General Meeting 2013. First Annual General Meeting of the Millennium Batch of Kingswood College was held on 21st July 2013 at Kandy Resort. 250 members were participated in that historical moment and it was a remarkable event. The following AGM meeting, සාමාජිකයින් 120ක් වුණ පරිප්‍රමාණ අපතම සම්බන්ධන. ඒත් මේක ඇත්තම කතා බහක් ලක් වෙන්න තරමේ විශිෂ්ට ආකාරයෙන් සිද්ධ වෙච්ච
ප්‍රශ්න කරා මේ දිනේ අවසාන මහා තරගෙදී සාකච්ඡා කරපු චීනගේ ටොබැකෝස් අන්දෑම සහ ලසන්තගේ ග්ලැඩියේටර්ස් අන්දෑම අතර නැත්නම් ඊටත් ඈරුක අන්දෑම හය අප සමග එකතුනා ඉදා ඒ වගේම එවකට වැඩිවන් කල විදුහල්පති අපිට කියන්නේ නැතිම අපතම එකතුනා ඒ තරගය සඳහා මේ දිනේ ගත චාරුක කීප මේ චාරුක දෙකක් දැන් මම ගන්න ඉංග්‍රීසි කොන්ස් එක සෙනඟ කරන අවස්ථාවක් තමයි අපි කුදිත වනසින් අඳුරගෙන ගුණම නැද්ද නැහැ ඔළුවට තාගෙන කුදි වනසින් අපිට ඇත්තටම එන්ටර්ටේනින් පැත්තෙන් අප සෑහෙන පුළුවන් කරා බාරද කරසින් අපිට හැමදාම උදව් කරනවා රිෆ්‍රෙෂ්මන්ට් නැත්නම් සංග්‍රහ අංශයේදී වර්ධ ආදින මතක් කරනම එලාරි එදත් අපි ඒ වගේම සහාය දුන්නා අපි සිවුරු කාලය දිනකට අසන්තකේ ග්ලැඩියටර්ස් නැගන පුසලාම හිටුනම අවස්ථාව ශුරුදා දිනකට ජීනිගි ලොබයිකෝස් අන්දෑම ශුරුදා දිනකට අවස්ථාව මේ ලගින්නේ දැන් නේද මේ අපි ඉන්නේ මේ අවස්ථාවට මදම වාචාල සම්මානය කාර්ය පුරාවට අපිට සෑහෙන කරදරයක් වුණායි සද්දේක අපි සම්මානයක් දෙන්න තීරණය කරා යවත්තා මදම වාචාලය කියලා කුමාරසිංහ විනාහේ ශුරුදා දිනකට අන්දෑම ලැබුණු මේ කාන්වලේ ඩිසෙම්බර් මාසයේ ඒ වෙනස් ශාස්ත්‍ර කණ්ඩායම් උපරිම සහයෝගයක් ලබා දුන්නා ඒ දින කිහිපේ පුරාම ඒ සංගම සමග එකතු වෙලා ඩිෆෙන්ස් ෆීල්ඩ් Millennium network has participated as a team to support Kingswood cricket team from Kingswood thermal big match at Asgiri grounds because held on March 24 අපි හැමදාම අවුරුද්දේම සංගම පිළිගන්න කලින් දන්න අපි එකතු වෙලා හැමදාම මේ ඩිෆෙන්ස් එකට කණ්ඩායම් බලන මෙලකට ප්‍රොජෙක්ට් එකක් කරා අපි සියලු දෙනා පාසල එකතු වෙලා රට පෙරපාරේදී මහනුවරාගේ ඇතුළත් වෙලා එතන වාහන අතර ඉතින් එහාට පාගමනක් වශයෙන් විශාල පිරිසක් අපි මගේ එකතුනා 2023 සම්බන්ධයෙන් තවත් මම සඳහන් කරන්න උත්සුකුණා සියලු දෙනා පාසලේ සිට ක්‍රීඩා පිළිදක්වා ගමන් කරා මේ දකින්නේ සම්පත් දවන් ලබා දුන් ජයග්‍රහණය අතරියකට ආරම්භක මේ අපි පාගමනින් ක්‍රීඩා විදේ සංගායන අවස්ථාව ඒ වගේම මම විශේෂ මතක් ගන්න උපුලිත දේසුන්දර මහතා අපිටත් උපුලිත දේසුන්දර මහතා අපිට දුර්වාදක කණ්ඩායම් සංගීත කණ්ඩායම් අපිට ලබා දුන්නා අපේ පපර බෑන්ඩ් එක කියලා ඩොක්ටර් එකම බෑන්ඩ් එක ඒහා සම්බන්ධලා ධර්මරාජ විද්‍යාලයේ සිසුන් සංස්කෘතික විද්‍යාන් අනිත් අනුසංගම එකතු වෙලා අපි සම්බ බොහොම සහයෝගයෙන් තරඟ පුරාවට අකිටුම් දා ස්පෙෂල් ඩොනේෂන්ස් Millennium batch has donated some of 10,000 rupees to one of the great Kingswood football player master Koriyarachi to assist his abroad tournament to represent Sri Lanka Koriyarachi Kingswood මහත්මයා එළදුන අවස්ථාවක් අනුව විදේශගත වෙලා ශ්‍රී ලංකා අනිස්පවද කණ්ඩායම වේදිකාවක් අවස්ථාවක් හැදලා තිබුණා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය අරමුදල් එකස් කිරීමේදී අප සහස්ත්‍ර කණ්ඩායම රුපියල් 30,000 මුදලක් ඔහුට පරිත්‍යාග කළා නව දකින්නේ ඒ අවස්ථාවේදීත් චාරුකයන් පස්වෙනි කිංසු යුනියන් දින ඇට් අර්ල් රිජන්ට් ඔබට හොඳනම් පේනවා ඒ සහභාගීත්වයේ පොතරම් වක්තියෙන් කරලා තියෙනවා කියලා මේ අස්තිහා බලපුවා අපේ සාමාජිකින්ගේ එදා ගත්ත චාරුකයන් කියලා මාතරත් කරලා තියෙනවා දැන් ආයවද ඉන්නනේ ඉතාමත් සුන්දර මතකයන් අපේ හිටපු බිඳුරයන් සමග එක්වන්න ලැබුණ අවස්ථාවන් මේ ඔබ දකින්නේ ඒ වගේම සමහර වෙලාවට සභාපතිතුමා වුණා සංගමේ නමතම නියුනියක් කරලා මේ වගේ මේ ආදරේ ඒ තුසේ සාමගෙලා
කේක් කෑලක සඳෙන අවස්ථාව. ඒ වගේම සභාවතුමාගේ හොඳ මිත්‍රයෙක් හමුලා දෙන අවස්ථාවේදී ඇත්තටම මම කියන්නේ මේ රූපරාම වඩා වර්ණාත්මක වැලියෙන් තිබුණා මේ වාමතරත්ති බුද්ධලා මොන සිතියන මොන දාගෙන ඉන්නේ හැම වෙලෙම හැම අවස්ථාවෙම ගෞරවයක් කියන්නේ අනන්තින් මෙතුමා හමු වෙලා සභාවතුමාත් ඇලල අපේ සිද මහතුරු commemorate past maize, we organized an almsgiving ceremony to commemorate our parallel past maize on 1st June 2014. සවස්වන කාලේ මතක් කරා අපි අතරින් ගියෝ සමාජිකයන් හයදෙනෙක් තිබුණා. ඒ සියලු දෙනා සහ පාසලේ ගිය ආශිෂීන් ගුරුවරුන් සියලු දෙනා අපි පොඩි නෑ කටයුතු සිදු කරා. පාසලේ the executive committee of Millennium Batch has decided to donate some of 7,500 rupees monthly to charity Lanka who is permanently disabled due to an unfortunate accident happened 9 years back. Okay, the matter in that we have to do charity Lanka Saudara Priyankura Misa, Mevan Mita, ඇත්තටම ලෙඩ ඇඟිලි නෙවුල නැගිට ගන්න කරන රස්තාව ඔපරින් අනිම ජීවිතෙන් තුනක් ඇදලා ඉන්නේ ඉන්නේ අපේ නිසා තීරණය කර අපේ කම සම්බන්ධ ඉඳලා මවට මානසිකව යම්ස දීමනාවක් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි කියන එක සහ අපි මේ වෙලට මාස දෙකක් පුරාම මේ ටයිටයි කරලා තියෙනවා මේ ඉන්නේ දෙක නැහැ අපි හැමෝටම නමින් සමතක නම් අපි දෙක ඇත්තම අහිංසකයක් යා ඒ දේනායක අවසන් අවස්ථාවේ දවස් කිහිපයක් කලින් පොලිස් දිලන් සොමී ජීවන්ත මෙලට ගියා කෙටි ගිරර මේ 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 තත්ත්වෙ නැත්තරම කේජියෝ තියාගෙන දෙමෝපිය බල මහන්සි නැත්නම් නැත්තර මේ තත්ත්වෙත් එක්ක මේ රූපේ නෙමෙයි ඔහුගේ සැරා රූපේ දෙමෝපියන් මහන්සි නැත්නම් අපේ මත ඔහුව සාමාන්‍ය කුරසින් සාමාන්‍ය දාවි වශයෙන්ම කියනවා බොහොම මහන්සි නේ ළඟින් හිටු ඒ දෙමාපිය දෙපළ බොහොම වයවුරුද මේ පසු වෙන්නේ මේ අවසාන ගිය මාසයේ අපි තීරණය කරගත් අදාළ මුදල කියලා මට ඒ විතර කියලා දුන්න අවස්ථාවකට සාරුපිය Asan Abhivira, who was a great actor during the period of our schooling age, was passed away, unfortunately, and the Executive Committee of Millennium Batch has decided to award the Best Actor Award on the occasion of the annual Kingswood Colors Night. Asan Abhivira, who Daksha Saudara Kingswood Mahatme, who is Daksha Nathya Kalve, who is Sipa Kingswood Abhivira, who is a great actor in the period of Asan Abhivira, ඉරණයට අපි කටයුතු සම්පූර්ණ කරගත්තා. ඒ සම්බන්ධයෙන් කරුණාකර තුමන් අනුමැති කියලා මාත්තා. ඒ අනුව ඔහුගේ කලාවලියේදී ප්‍රථම වතාවට ඒ සාමාන්‍ය ප්‍රසභාපතිතුමන් විසින් ප්‍රදානය කෙරුවා. රෝහල් වැදිය මහත්මයා ප්‍රදාන කරද සම්පාසින් ඇරෙහි උදැසනෙහි අවස්ථාවේදී ඒ සාමාන්‍ය උදැසන අවස්ථාව. Launched Millennium Batch official website. Millennium Batch launched the official website along with the almsgiving ceremony, which was held 1st of June. Appear at the government to work. Appear at the middle of the year, the thing from our staff is appear at the middle of the year. Appear at the URL www.kingswood2000.org. May somebody know that. What is the name? Isuru Saranga. ඔකේ අපි ඉතින් දැන් එකතු වෙලා මේක සූදානම් කරලා අවසන් වශයෙන් ඇතර මහේෂ් විජේනායක මේ වෙනුවට ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙනවා අදාළ විස්තර වෙබ්ඩේ පළ කරනවා මහේෂ්ත් මම ඇලස් දෙනවා
maybe මේ අපි මේ පරිදි හෝම් පේජ් එක නම් කලින් තිබේ එක ගත්ත සාධු ගත්තා ස්ක්‍රීන්ෂොට් එක. CCTV project. A request was done by Kingswood College administration to install CCTV cameras around the college for the security of students and properties. We remain in touch, accepted the request with honor and managed to install 4 cameras as the initial step and donated them to the college beginning on 1st June. There are not big CCTV cameras, but there are the Baruna Master. Those cameras were installed in the following places. Main building to cover the main gate and the round right corner of information center building, computer center gate, and to cover the junior gate and the round principal's bunker to cover the ground, swimming pool pavilion to cover the entrance and the parking area of the swimming pool. The pool entrance is higher, parking area power is top camera up and started at the direct top camera data. That's the market. ස්ථාපිත කරලා තියෙනවා කියලා ටෙක් කොලෙජ් එකේ මොකද තියෙන්නේ අපේ ප්‍රධාන ටියුස් මේන් ගේට් එකේ සිකියුරිටි රූම් එකට තමයි මේක ප්‍රදර්ශනය කරලා තියෙන්නේ ඒක වන් එක පිට මෙහෙම කැමරාස් මේ විද්‍යාලයට ක්‍රියාත්මකයි කියන දැනුම් දෙන්න මේක කැමරා කරත් ගන්න බෙල්ලින් එකේ සල්බුල කැමරා ඒ ඡායරූප කියන අපි පොඩි අවුරුද්දේ කරු ප්‍රධානතම ව්‍යාපෘතිය වලින් කීයක් අතම කෙටියෙන් මේ ස්කූලේ කිව්වට දෙන්න අපිව නායකින් බව පත්තරීමද පවා හැදෙන ආරෙයි පොත හැකියාවක් තිබුණා අපෝ මෙහෙවමින් මේ දේවල් සාර්ථක කරගෙන නැහැ අපිට මේ සියලු විස්තරවත් කරගෙන යන්නේ හැකියාවක් තියෙන්නේ සැකයක් අපලඟ තිබුණා එතුමන්ගේ නායකත්වයේ මඟ පිළිමයක තමයි හැම දැක්ම අපු රොක් වෙලා මමලාගේ සහයකතුව මේ දේවල් කරගෙනුනේ ඒ මා ස්කූලම නේ නැත මේ ව්‍යාපෘති වාර්තාවක් මගේ එක්ක සම්බන්ධයි सामाजिक ඔතනදී සුද්ධානවා කියන්නේ මට මේ ගමන යන්න හම් වෙන්නේ නැහැ නේද? නමත මොහොත සභාවේ ඉන්නයි කියලා මට මේ ළඟතර යන්න බැරි වෙනවා. ඉතින් අපි මේ කණ්ඩායමක් විශේෂ වශයෙන් මෙතන එකතුලා වැඩ කරන නිසා තමයි අපිට මේ ළඟතර යන්න දෙන්නේ. ඒක නිසා අපි ඊළඟට න්‍යාය ප්‍රකාශන පොළව මව සංගමේ සභාපතිතුමන් වශයෙන් ගරු නියෝජ්‍ය මණ්ඩල වෙනුවෙන් සැකසීම කරනුනේ ඔබතුමන් මේ අවස්ථාවේදී ऑस्ट्रेलिया අපේ මේ ව්‍යාපෘතිකරණය යන කොට අපේ ඩොනේෂන් විදිහට ඒක ලොකු කරන සහය කියලා වැඩිමලා දැන් යොලා තිබුණා. අපේ කණ්ඩායම සමගාමීව ඒකලොත් එහෙ එකතුලා මේ කණ්ඩායමක කණ්ඩායමක් වශයෙන් අපි හෙවිලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ ක්‍රියාකාරී සමාජික වශයෙන් කටයුතු කරන අපේ රංගවස්තියත් සහෝදරයා ඔන්ලයින් ඉන්නවා කියලා කිව්වා.
අපේ නැටි ඉස්සරහට අපේ ඔබට අවස්ථාවක් දෙනවා අපේ සභාව නේද ලබන්නේ කියලා. රංග වාර කතා කරන්න පුළුවන්. ඇහෙනවද? වීඩියෝ එක පේන්නේ නැහැ නේ? ඔව්, ඒ කියන්නේ දැන් මෙතන අපි ප්‍රින්සිපල් ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. ඉවෙන්ට් එක ලයිව් YouTube එකේ යනවා සමහරට ඒ නිසා වෙන්න ති මේ වීඩියෝ එක පේන්නේ නැත්තේ. ආයි. මම YouTube එක බලන්න ඕනේ. ආ රයිට්. ඔයාලට කතා කරන්න පුළුවන් රංග මොන හරි කියන්න තියෙනවා නම් මොන හරි පණිවිඩයක් දෙන්න තියෙනවා නම්. ඔව් රයිට්. ඔයාලට මොන හරි පණිවිඩයක් කියන්නේ ඔක්කොමටම ඇහෙනවා ප්‍රින්සිපල් ඉන්නවා ඒ වගේම අපේ එල් ගුණසේකර ඇමතිතුමා ඉන්නවා අපේ සභාපතිතුමා ආයෙත් කතා ගන්න ඕකට කතා ගන්න පුළුවන් ඔයා කතා ගන්න අපි බලාගෙන ඉන්නවා දැන් කිම්සන් බැච් එකේ දෙදානේ බැච් එකේ සමාජික විද්‍යාවට වෙන රටක ඉතිහාස මට මෙයාගේ ආසාවක ආරම්භකට ඔක්කොම ඔර්ගනයිසින් කමිටියකට මට මම ගොඩක් ස්තුති කරනවා කිම්සන් එකේ අතරම කිම්සන් එකේ මම එකනම වයිතන්නේ 100% නේ 1000% වල ස්කෝර එක ආදරේ මාකරි දෙකින් ස්කෝර එක ප්‍රව කරන පුරාණන් හැවදේම කරනවා කියලා මම දන්නවා. ඔයතරම ගොඩක් සතුටු වුණා කිංසුත් නැලගේ බැච් එක මෙයාගේ යුනියන් එක ෆෝම් කරලා ස්කෝර එක මොනවා වැඩක් කරන්නේ කියලා නේ. අපේ මම ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනාට මම ඒ අපේ මෙහි ඉන්න 2000 බැච් එකේ ඉන්න කට්ටේ වෙනුනේ මම ගොඩක් ස්තුති කරනවා මේ අපේ මට පළවෙනි ඔපචුනිටි එක දුන්නා අපි පුළුවන් තරම් විදිහට අපි පුළුවන් විදිහට ස්කෝර් වෙනුනේ අපි බැච් එකට කර මොනවා හරි උදව්වක් දෙන්න පුළුවන් නම් අපි හැවලේ මම එක හයිලයිට් කරන්න කැමතියි ඒ වගේම ස්කෝලේ ඉස්සරහන් සමතින මොනවා හරි ප්‍රොජෙක්ට්ස් වලට අපේ මාකර උදව්වක් වෙනවා නම් මම හැමදේම ගොඩක් කරන්න මම කතා කරන අපේ බැච් එකේ ඉන්න කතියද තමයි කොහොමත් මට මේ ඒ වගේ දැනගන්න පුළුවන් all the best ඔක්කොම ඔක්කොම කරන වලට ස්කෝල් ඉස්සරහට ප්‍රොජෙක්ට් වලට විශාල ගුණසේකර තව අපේ ප්‍රින්සිපල් තුමාට ස්තුති කරනවා මේ ඉවෙන්ට් එකට පාරිසරික නායක ඔක්කොම හොඳට ප්ලැනටික් කරගෙන අපේ ස්කෝට මොනවායි කවදාවත් එළින්න මොනවායි අපි ගාව කරන්න පුළුවන් නම් ඒක තමයි මම වේලා අපි මේ අපේ මෙල්බන් වල ඉන්න අපේ ස්කෝලේ බැච් එකේ 2000 බැච් එකේ චතර රත්නායක ප්‍රසන්න විජයවර්ධන ගම මකුලරුව ඉසුරු නිලාරත්න දානුෂ්ක ප්‍රේමතිලක කරුණ රාසිංහ මම ඒ කට්ටිය මතක් කරන්න කැමතියි මොකද අපි පළවෙනිද මම මෙහෙන් මම
බැචලර් උපකාරක දීලා තියෙනවා අපිට මට ඇත්තම උපකාර කරේ ස්කෝර් එක අපිට අපිට ඇත්තම කරන්න උදව් කරන්න උදව්වක් ගන්න පුළුවන් නම් ඒක මුදල් මේ විතරයි ඒකින් අපි ඉස්සරහට මම මුලතරන් ප්‍රවටෙන් දෙක ඉඳලා ස්කෝර් එක උදව් කරන්න පුළුවන් නම් තමයි එක තමයි මගේ හෝප් එක ඔක්කොම මම YouTube එකේ මේක බලනවා ලයිව් ඔක්කොම මුන් බලන්න ගන්න මේක පුරා සන්තෝෂයි කතා සාරණ ලෝකෙට පෙන්න කල වැඩි අනිත් කටි ඔක්කොම දැන ඔක්කොම නැගගෙන රසොත් රංග මේ අපේ ගුණසේකර මහත්මයා කියනවා මේ ෆොරින් මෙම්බර්ෂිප් ඩ්‍රයිව් එකට වාට මේ ඕස්ට්‍රේලියාවල ඉන්න අයට උදව් කරන්න කියලා. ඒ කියන්නේ අපේ කවුන්ට් එක වැඩි කරගන්න. ඔව් ඒක වාට බාර අරගෙන එහෙම මොන හරි කරන්න පුළුවන් නම් ඒක මේ ගොඩක් හොඳයි කියලා මේ අමිතතුමා කියනවා. මට මොකක්ද කරන්න ඕනේ කියලා මට කියන්නේ. ඒකට මට අත්‍තරම මට අපේ මේ ඉන්දුල ඔබේගේ අපේ මේ ඔබේගක් තියෙනවා. මම තමයි ප්‍රෙසිඩන්ට් ඉන්නේ. අපි මෙහෙත් අපි ඉවෙන්ට්ස් ඕගනයිස් කරනවා, අපි ෆන්ඩ්‍රේස් කරනවා, අපි ස්ටෝල්ට ගාව කරලා තියෙනවා. ඒ කියන්නේ අපි අnder 14 රග්බි ඩෙවලොප්මන්ට් ඇන් අnder 16 රග්බි ඩෙවලොප්මන්ට් වලට අපි ගියවු දෙක තුනකට අපි බෝධමෙව අපි විනා කරලා තියෙනවා. අපි 95 බැච් එකත් එක්ක තමයි ගොඩක් වැඩ කළේ. මට ඒ මොනවද කරන්න දෙනවා නම් මට මේ මට කරන්න පුළුවන් නම් මම අනිවාර්යෙන් මේක වක් කරන්නම්. ඒකේ විස්තර මෑමතුමා එවන්නම් කියලා මේ කිව්වා වට. ඕකේ. Right, thank you Ranga. Thanks. වට YouTube එකේ බලන්න පුළුවන් ලයිව් ඉවෙන්ට් එක මම link එකේ එවලා තියෙනවා. Right, okay. Bye. Take care. Right, bye. එතරම් අස්සේ Ranga අස්සේ වත් සවිනා මියස්ත්‍රා කම්මන් වලට කොහොමයි සභාපතිතුමනි අපි මියස්ත්‍රා කතන AGM එක YouTube කරා සභ්‍ය ඉකසක් ලබා දෙනවා. එතරම් මම ගරුසභාපතිතුමාට මියස්ත්‍රාවේ ආරාධනා කර තිබෙනවා. අපේ විද්‍යා කණ්ඩායම මතා ඔබතුමාගේ අදහස් දක්වමු. සුබෝසන් නිවර්සබව නියෝජ්‍ය මාත්‍රි ගුණසේකර මහතුමනි එයි මේ ගම්තුමනි බාණ්ඩාරතුමනි දයාකන්න මේ නියෝජ්‍ය අධ්‍යාපන කුමාර මහත්මනි දයාකන්න මේ ගුණසභාපති සෝම්සිරි ඉන්දුත් මහතානි ඉන්දාරි මණ්ඩලයේ සිටින ඉන්දුත් මහතුරුනි අනුව ගන්නයි සියලුම අද සිටින ඉන්දුත් මහතුරුනි අපි මේ සුබ දවසක් කියලා අපිට ප්‍රාර්ථනා කරනවා. අපේ විද්‍යාන්ත වෙනුවෙන් දුවන ප්‍රමුඛ වැඩිම සාමාජික සංකේයයක් විස්තර කණ්ඩායම 90 තමයි දෙදා දෙදා කියන එක සතුට කරන අපිට කිව්වලට අපි ඉන්න තියෙනවා. ඒක වතුමනි මේ එක මතක් කරන්න ඕන අපි හැමදාම මාත්‍රියෝ කියන එක විශ්වාස කරන ප්‍රාණය ඒ අවස්ථාවේ ප්‍රතිස්කීල කණ්ඩායම් වල සහයෝගය ගන්න තරම් අවශ්‍යයි. ඒ විශේෂභාවය වෙනකොට අපි විද්‍යාලයේ වෙනත් තලයකට ගෙනියන්න වෙනත් හැඩරුවක් ඇති කරගන්න වෙනත් විලාසිතාවක් ඇති කරගන්න ඕන කියන එක අපි බලවත්මක් කියන කතාවක්. මේ වගෝණ වැඩ කරන්න ලැබුණ නම් සතුටුයි. මම මේ සංගමෙන් කියන්න කැමති අපි අධ්‍යාපන ක්‍රමයේ ගත්තාම මේ සියලු දේවල් ඔබ කරන්නේ මේ වර්තමාන දරුවන්ට වර්තමාන විශ්ව මාර්ග ගමන් කරන්නේ. හැබැයි රජයේ ප්‍රතිපත්ති අපිට හැපිලා මේ වැඩේ කරන්න බෑ. දැන් රජයේ කියන එක තමයි පසවුම් සලසක් කියන අපිට. මේ පාසල බවවුදු වාකීගේ ඩිමේජ් එක. පොතම තියෙන කියලා පැහැදිලි මේක් තිබෙනවා. එතකොට අපිට ඔබට 2000 කණ්ඩායම් විතරවත් නැත්නම් 94 කණ්ඩායම් විතරවත් නැත්නම් 98 කණ්ඩායම් විතරවත් නැත්නම් මවුස් අඳු වේ විතරවත් විද්‍යාලයේ ඒ රජයේ දීලා දෙන පස්සව සර්ටිෆිකේට් විදිලා යට නැහැ. ඒක ඒක ලොකු දෙයක් නැහැ. හැබැයි අපි අදන පස්සව සර්ටිෆිකේට් ඔබගේ කණ්ඩායම් වලින් දෙන සියලු ව්‍යාප්ති අපි ඇතුළත් කරන්න වටිනාකමක් ඉන්නේ. ප්‍රධාන
කණ්ඩායම් කස්ටමර්ට බක්ලක් දෙනවා පාසලේකට සම්බන්ධ. ඒක නේද? දැන් අපි දැන් අපි කියන අපි අධ්‍යාපනය මෙන්න මේ දැන් කරගෙනම මෙන්න දැන් අපේ ප්‍රතිඵල හරියන්නේ. අපේ ප්‍රගති මේ දැන් කරගෙනම මේ කියන එක තියෙන. භෞතික සම්පත් මේ දැන් කරගෙනම. ඉතින් මේකෙදි මොදෙරම කල්පනා වෙන කරන්න ඕන ඔබ මේ අපමුදල් සම්පාදනය කරන එක. කරමු. ඔබත් අවුරුදු හරි මේ කණ්ඩායම් ඉතිරි මොකද මොනවද කරන්න කියන පැහැදිලි වාර්තාවක් ඕන. ඒක නිසා අපේ ලේකම්තුමාට මම අපේ ආදරණීය මතුමාට කිව්වා අපි ලබන අවුරුද්දේ ඉන්සුට් ඩයරියක් අද අවුරුද්දේ ඩයරිය. ඒ ඩයරිය සියලු දේ තියෙන නම කණ්ඩායමේ මේ AGM එක පවා ලබන අවුරුද්දේ ඒ ඩයරිය කියලා කියන්නේ. ඒක ප්‍රින්ට් කරන. ඊට පස්සේ අපි ළමයි අතුල් කරගන්න තියෙන්නේ. ශිෂ්‍ය ළමයි අතුල් කරන තියෙන්නේ. ඒක ඒ ඩයරිය ගත්තාම ඉන්සුට් එකේ අපි කිසිම කාර්යයක් ඒ බැහැර තියෙන්න ඕනේ නැහැ කියන එක මම අස්වාසි. ඒක එතකොට කාටවත් තේරෙන්නේ නැහැ. එතකොට ඩයරි ගත්තා හැම කෙනෙක්ම සාබන්ගේ ඩයරි තිබුණාට පුළුවන් මේ ඩයරි ගත්තාම හින්දුන් දෙකේ මොනවද අද කරන්නේ මේ මාසෙ මොනවද කරන්නේ මේ වාරෙ මොනවද කරන්නේ කියන කම ප්‍රින්ට් කරලා ඔගොල්ලෝ දැනගන්න තමයි එතකොට ඒක තමයි වඩා වැදගත් දෙයක්. ඒ අතර මම හිතනවා අපේ සමාජතුමා කරුණා පස්සේ යම් යම් තැන්වල යම් යම් අපහසුතාවක් තිබුණා මේ යම් යම් දේවල් පිළිබඳව මට හිතෙන්නේ මේ ඉතින් තමයි කමිටු මීටින් එකේ මම දැක්ක විදිය. මම ඌවත් දැකීමක් නැහැ මේ විද්‍යාවේ. හැබැයි මට හිතුණා අර විගණේ මුකාකරුවට ඔව් ඒක ඉතින් කමිටු මීටින් එකේ සෑම කණ්ඩායමක හොඳ නියෝජනයක් මේ කරුණ අයත් එක්ක හොඳ නියෝජනයක් තියෙනවා දැන්. ඒක නිසා මම හිතන්නේ මේ වර්ෂයේ අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. එතුමා නිතරම කියන කතාවක් තමයි ඕන කෙනෙක් හම්බෙන්න ඍතුව යන්න පුළුවන් මාත් එක්ක. ඒක අපිට පාරක් හදාගන්න ඕනේ නැත්නම් යන්න දැනත් කොහොමද යන්න ඕන අපි විශාල මාර්ගයක් කපා ගන්න ඕනයි කතා කරලා අනිවාර්යයෙන්ම කතා කරලා මෙතුමත් එක්ක ඉන්න දෙද පිළිලා යන්සර් මේ වගේ දුක් යන්න පුළුවන්. ඒක මම දන්නේ අපි ලබා ගත්ත ලොකු දෑයක් තමයි. ඒක නිසා අපි මේ අවුරුද්ද සාදේ වෙන අවුරුදු එයා කාලේ වඩා වාසලට බලදායි රෝජනය සියලු දේවල් ඉදින් නැයින් කරලා මේ මනසවල තියෙන සිතුවිලි මේ දේවල් නැයින් කරලා මේ අවුරුද්ද. කියන රොඩ සමහර අය එල් මොනසේකට සවස් වෙන කේසි ළමයි ගන්න කියලා මම රයිට් මතක් කරනවා. ළමයි ගන්න ළමයි ගන්න බැහැ මේ දෙකක් මා ගැන මේ දෙයක් නැතුව. ඒක අනිත් එක ඒ කාර්යනේ දැන් මේ මේ ඉන්සුට් එක වගේ ටෙක්නොලොජි ළමයි දැන් මේ ක්‍රියාවලිය තුන මුදල් ඉස්සෙන්න කතන්දර ඒ පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ එල් මොනසේක මතක් ඒ කියන දේ දේපලත් එක්ක මේ ඉන්සුට් එක ළමයි තර මුදල් අස්සටයක් වයන් විශ්වාස දෙන්න. ඒක දෙයක් නැහැ. මම හිතන්නේ අපි කොහොමද කපට කියලා මොනවද කරලා දැන් මේ මේ ප්‍රයෝගයන් දාලා ඒ කියන එක මෙහෙට කොහොමද ගෙන්න ගන්න කියන ප්‍රම වේද නිසා එකක් කොට එක පින් මේකට දෙන්න මේ නයින් සෙටෝ කරති. ඒක අපි ජීවිත රැයම කරමු මේ මෙතුමගේ රුපියල් කෝටියක් මම මේ රණ කරන වැඩි නෙවෙයි දීපෝ කියන රුපියල් කෝටි සීමිත දැන් අපි වාතාවරණ කොහොම හදන්නේ මේක නැත්නම් ඉස්සෙල්ලා මේ ඉඳන්ම යන්නේ විකටම පිළිතුරු ලොකු වැඩක් කරලා මේක විකටම ප්‍රබෝධයක් දක්වන්න පුළුවන්. අපි මෙවර වාර්ග භාගයේ ඉවරලා ගෙදර යනකොට ළමයින්ද සම්පූර්ණව පැවරුමක් කියලා තියෙනවා දැනු විශ්ේකටම අපි හැම දෙනාටම ඉන්ටර්නෙට් එක හරහා යන්න අනිත් බැරේ මේ යන්න බැරේ ප්‍රම ගන්න සමහර පොත්පත් පුස්තකාලෙ කිව්ව කියවන ඒ පැවරුම සම්පූර්ණ කරගෙන ඉන්නවා මේම තාසික් තියෙන්නේ. ඒක නිසා ඉස්සරහට අපි අපේ තාප්පිකේ ඉතින් අද අපිට මේ සිදුවන ආරාධනයේ කීපකට අපසු ප්‍රකට වෙනවා. මම ඊටත් වඩා දෙගියේ දරුණා මොකටද ගන්නයි අපි ප්‍රගති මේ ටින්ගෝ ගිහින් පාන්තර දෙක තුන කරන මේ වෙන විදිහ ඒ වගේ දේවල් වල ඉතින් මම නැවත නැවතත් මේ සම්භාවිත ඉතිසර කියන අපේ අපතුමත් දැන් මේ පාසල පිළිපද බලන සාර ප්‍රමාණ ඇති වෙන තවත් අපිට මේ බලන්න කිසිම අමනාපයක් අපේ නැහැ. ඕන වෙලාවක පාසල දෙක අපි එහෙම බොහොම සුබ දවසක් පිළිගන්න කැමති අපි අපේ දින වැරදි
පරිපාලන දැන් ස්කෝල් ආදිශ්‍යතම කියලා දෙනවා එන්න බැලුනික වැරදිව මේක වැරද්ද මේක තමයි නිරුද්ධී කියලා කියලා දුන්නා ප්‍රතිපත් කරලා තවත් හැඩයක් දුන්නා ඒ සඳහා ආශිර්වාද කරගෙන අද කාලේ හා කැප ග්‍රීන් කරමින් මෙතන පැමිණ අපේ නියෝජ්‍ය මාධ්‍ය මාර්ග දේම ඉස්තුත් කරමින් මම ප්‍රාර්ථනා කරන නියෝජ්‍ය කියන දැයල ලබන උදේන ප්‍රබල කරන පුළුවන් වෙන ජීවිතනාගේ සහයෝගය ලබා දෙන්න කියලා ඉතත් කරා සබවේ කරන ගලයි ඒකට ඒ සඳහා ආශිර්වාද කරමින් මම නැවත නැවතත් සෝන්සින් මම ඉගත් දෙන විද්‍යාලයේ ගිය පස්සේ තාම අපේ ජීවිත කවුරුද දරුවේ ඒකත් මම අවසන් වශයෙන් කිව්වු ගෙම්පු ඉදත් තෝරගෙදර ගේ ඉස්සර කමන්නේ පූජාසනයේදී කොහොම පූජාසනයේ කියලා ඒක බැහැර කරන්නේ පූජාසනයේ අපේ ඉන්නේදී දැනගත්තේ නැහැ පූජාසනයේ දිගටම ඉන්න පුළුවන් දැන් ජනල් වලට උඩ තුමක් දේ ඉන්නේ දිගටම පූජාසනයේ ඒක නිසා මේ පූජාසනයේ ඉන්න ආකාරයේ හොඳට හඳුනාගත්තා පුළුවන් වෙනද ඒ සබ ආශිර්වාද කරමි අනුවේ කණ්ඩායම නිලිනුම කණ්ඩායම වලපත් වේ 2000 කණ්ඩායම නිලිනුම කණ්ඩායම වලපත් වේ වගේ ප්‍රාර්ථනා කරමි මේ අනු හරියට මතක කරන අනුවත් දින කණ්ඩායමක් ඉතත් කරා ඉදිරියට යන්න පුළුවන් කණ්ඩායම වලපත් වේ ප්‍රාර්ථනා කරමි නෝනි නබුස්ති ස්තුතියි ගරු දහපතිතුමනි අතරම මේ අවස්ථාවේදී රෝධවත් මාගෙන ප්‍රශ්නයක් කියන්න ඕනේ එතුමා ආවට පස්සේ අපේ මේ සදා කණ්ඩායමට ලොකු උත්තේජනයක් ලැබුණා අපේ ටෙක් වීරසුරිස අපිට නොකරන සහයෝගය දුන්නා ශාන්ස දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙන හැම දෙයකටම ඒ වගේම අපිට තව ටිකින් දෙමිනේ කරගිලා මෙතන යනවා කියලා කිව්වනේ සබ්සාබක් වෙනවා කියලා කිව්වා ඉතින් මේ අපිට මේ විද්‍යාලයෙන් සහයෝගයක් සතුම අපි අදම මේ වගේ ගමනක් ගියේ විද්‍යාපතිතුමා කිව්වා වගේ කිසිම චකිතයක් ඇති කරන්න එකක් ගන්න එපා මොකද විද්‍යාලයට එනවා කියන එක ඉස්සර තරම් සංකීර්ණ නැහැ මෙතුමා හිතන දේ තත්ත්වයක විද්‍යාලයේ සංවර්ධන වැඩක් සම්බන්ධයෙන් හෝ ඕනම දෙයක් අතික කරගන්න අපිට බොහොම පහසු මාර්ගයක්ම සලස්සලා තියෙනවා මෙතුමා ඕනෙලක් හම්බෙන්න පුළුවන් දුරකථනයෙන් කතා කරද්දී තුමා දුරකථනයට එනවා අපේ අදහස් පිළිගන්නවා අන්න ඒ වගේ සමන් දෙන විද්‍යාපතිවරයෙක් ලැබීම ඇත්තටම අපේ වාසියක් ඒ වගේම තමයි අපේ සභාපතිතුමත් දැන් අපේ සභාපතිතුමා අපේ කණ්ඩායම වල කීප දෙනාගේ මමයි සාරංගයේ අවස්ථාවට සහභාගී වුණා හොඳ දැනුවත් කරන්න බැරුණා ඒ අවස්ථාවේ ශරීර කැඳවීමක් නිසා එතුමා කැඳවලා අපේ කොහොමද හමුවක් පවත්වලා අපේ දැනුවත් කරලා එතුමගේ ඉදිරි අවස්ථාවේ සැලසුම් මොනවද කියන එක සම්බන්ධයෙන් අදුව දැනුවත් කරලා ඒ ආකාරයෙන් තමයි එතුමා මේ සභාපතිතුමාට ආවේ ඒ නිසා මේ කොහෙවත් එතුමාගේ අදිසියගත් තීරණයක් සාමගෙන මේ නියම දැක්මක් ඇතුව එතන අපිටත් මේසේ වුන් සමග බොහෝ වෙලා වැඩ කරනකොට එතුමගේ දැක්මක් තියෙනවා අපිට තියෙන එකට එකතු වෙන්න විතරයි ඉතින් එතුමාගේ කාර්යබහුලත්වය නිසා ඇත්තටම සභාපතිතුමනි අපේ මේ න්‍යාය පත්‍රය අපි මේ ශනික වෙනස් කරලා ඔබතුමාගේ කාර්ය සම්බන්ධයෙන් ඉතින් නමුත් එතුමා කියනවා මේ අපේ කටයුතු කරගෙන යන අතරේම එතුමායි කතා කරන්නම් කියලා එහෙනම් මේ අවස්ථාවේදී මම න්‍යාය පත්‍ර අනුකූලව අපිට තිබුණා අපගේ පාඩකතුමන් විසින් නව වාර්තා විදිපත් කිරීම මම එතුමට ආරාධනා කර සිටිනවා එතුමන් නව වාර්තා මේ අපේ අණ්ඩායම් ඉදිරි විදිපත් කරන්න අධිකාරිය සම්පත් සෝමසිරි පෙර සභාපතිතුමා වූ ආකාරයට ඔබ බාරගත්තේ විස්වාංගය. උලක් මුලදීම පටන් ගන්නකොට දීපදරිගේ සහභාගීත්වයෙන් ඔබ රැස්ුණා එහිදී පටකලා කළා විදහා වසරේ පාසලෙන් බැහැරව ගිය සමාජිකත්වයේ අපිතේ හෝ එකතු කළ යුතු කාරණා. මෙහිලා පරෝගාමි චක්ෂණ විදියට සම්පත් සෝමසිරි මහතා සහ ඉසුරු සිරිමල් මහතා
මුතු එහිදී අප මූලිකවම සාකච්ඡා කරගත් කාරණා අනුව මෙම සංගමයේ යාවත් කාලය කියන්නේ ඇක්ටිව් කරගෙන යන සඳහා අප මූලිකවම ප්‍රථම රැස්වීම රැස්කිරීම කියන කාරණාව සාකච්ඡා වුණා එහිදී සංගමයේ ප්‍රවර්ධනයේ උදෙසා කළ යුතු කාර්ය මොනවද කියන එක අප සාකච්ඡා කරමු. බහුදී වසර තුළ මෙම අයවැය කිරීමට අදාළව මූලික කර්තව්‍යයන් කිහිපයක් සිදු කරා. ප්‍රථම රැස්වීම කියන්නේ ෆස්ට් AGM එක සංවිධානය කිරීමෙන් අනතුරු එහිලා එකතු වූ මුදල් සහ කෑෂ් ඔන් හෑන්ඩ් කියන අපේ ඉදිරි මුදල් සමග අප සභා සම්මත කරා ව්‍යවස්ථාන කෝඩව ඉනුමක් ආරම්භා ඒ ඉනුම හරහා ඉනුම කාර්යය පැවැත්වුවා. ඒ අනුව අප ප්‍රමෝෂන් බැංකුවේ අංක 81 50 91 62 10 ගන්න ගන්න කිසුප් කොලේජ් මිලෙනියම් පැකේජ් කිරීම ආරම්භ කරා. මේ දැන් මම ඔබට පෙන්නන්න යන්නේ අපේ කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක මුදල් ප්‍රවාහ සටහන. එහිදී මෙහිදී කෑෂ් රිසීට්ස් ෆ්‍රොම් මෙම්බර්ස් 550,000 දක්වා තිබෙනවා. මෙහිදී මූලිකවම මේ 550,000 කියන කාරණාවේ 60% මිනිම ජීවිතු ගන්නක් තිබුණා. 60% දායකත්වයේ සම්බන්ධ සෞඛ්‍යය මත. සහ ඔස්ට්‍රේලියාවේ අපවිත එවන්ලගේ 1,250,000 මුදල් සහ සාමාජිකත්ව මුදල්. මා කාර්මික ඉලාසිතින්නේ සංගමයේ සමාජිකත්වය තමයි අපිට තියෙන ස්ට්‍රෙන්ත් එක. සංගමයේ පැවැත්ම සඳහා අපිට තිබෙන එකම හයිය සමාජික මුදල්. ඔබ යම් කෙනෙක් සමාජික මුදල් නොගෙවා මේ සංගමයේ යම් පැවැත්මක් අපේක්ෂා කරනවා නම් ඒ කියලා නොහැකි. එබැවින් මම කාටවත් මේ මඩේ යනව වරද කියන නෙමෙයි. සමාජික මුදල් කියන ශක්තිය මත තමයි සංගමයේ පැවැත්ම රඳවන්නේ. එහෙනම් එපරිසා බාණ්ඩාගාරික වශයෙන් මාහත පැවැති රාජකාරියම ඔබට කියන්නේ ඔබ යම් කෙනෙක් සමාජික මුදල් නොගෙවා පැහැදිලි සිටිනා ඒ කියීමට කාරණා කරනවා. දැන්ව ඉන්නතුරුව ජනරල් ඔපරේටින් ඇන් ඇඩ්මිනිස්ට්‍රේටිව් කියලා 43,000 මුදලක් ගන්න තියෙනවා. මේවත් ඇත්තටම මොකද අපේ අතිජිය මුදල්. 160% දායකත්වයේ සම්පත් සෝමසිරි මහතාගේ මූල්‍ය දායකත්වයේ සභාවේදී මේ මුදල් සම්බන්ධයෙන් ඇත්තම සමාජික මුදල් වල වීම නිසා තමයි මේ මුදල් අපේ නැති වෙන්නේ. 43,000 මුදල ගැන අප කතා කරද්දී ඔබ සමට ලිපි ලැබෙන්නේ කොහොමද? ඔබ සම දුරකථනයෙන් ඔබ හෝ ආමන්ත්‍රණය කරන්නේ කොහොමද? මේවට යන මුදල් කොහොමද? මේවට කියන බිල් කොහොමද කියන සම්බන්ධයෙන් ඔබ දැනුවත් වෙ යුතුයි. සමාජික මූලිකවම ගියවසරේ අපි කරපු සිසිලිය ප්‍රොජෙක්ට් එක සඳහා 1,500 මුදල සේවක පිරිවැයක් සමග අපිට දීලා තියෙනවා. එතකොට AGM පොස්ට් එක 1,900,000 දීලා තියෙනවා. ඒ AGM පොස්ට් එක නම් අපිට රිකවර් වුණා. එහි රිකවර් මුදල් අපිට සියලු මෙතන ගෙවා අපේ ඉතින් මුදල් තමයි අප ඉදුම් ගත කරේ. ඉන්නම දරුව නොවැම්බර් මාසේ අප කරන ලද කැප්කාන් වල මූලිකවම 67,500 මුදල වගේ අපිට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒකේ ආදාන ගැන යම් කිසි ප්‍රශ්නයක් තිබුණා. කැම්පේන් එකේ තියෙන සල්ලි ගොඩක් තියෙනවා. ඉතින් බණ්ඩාරගාරික උදේට මගේ යුතුකම කියන එක ඔබට මම අද මේ කන්තුර දාලා යනකොට මම යන්නෝනේ අපේ තිබ්බ බැලන්ස් සහ අපේ තිබ්බ හොඳ. ඊට පස්සේ අපි මූල්‍ය ගන්දලෝට දෙක කරේ සංගමයේ ඉසින් ශ්‍රී ලංකා ජාතික තලයේ තියෙනු
පොඩියාරච්චි සහෝදරයාට ඒ මල්ලිට මුලින් ඉස්සහාක මූල්‍ය පරිත්‍යාගයක් කරා ඔහුගේ මාකරෙන් ඉස්සර ගැනීම සඳහා එතකොට අපි තාම ඉන්කම් ටැක්ස් දෙවන මූල්‍යමය තත්ත්වයක් තියෙන සංගමයක් නෝවේ ඉන්කම් ටැක්ස් කියන කාරණාවක් වෙන්නේ නැහැ එබැවින් පළවෙනි වසරේ ගණතුල් එකසියමක් කලි අපාතින් මොලේ එය පොඩි ෆර්ම් එකකට බාර දෙන්න උත්තරම් පුළුවන් තත්ත්වයක් තමයි මේ පොඩි කෑෂ් ෆ්ලෝ නැති හින්දා මොනිකවම CCTV කැමරා පද්ධතිය මිලදී ගැනීම සහ පළවෙනි සාමාජික රැස්වීම සහ ඊවසර සංවිධානය කරන ලද ටිකට් තරගාවලිය යන කාරණා තමයි මොනිකවම මූල්‍යමය වශයෙන් සංගමේ මූල්‍ය දායකත්වය ඇතිව සිදු සිටි මාදේතුරු ඉදපත් කළ උදල් ප්‍රවාහ ගිණුම සහ PNL එක ප්‍රොපෙන්ස් එක අයවැය ගිණුම අතර දැන් කිසි මතවාදයක් හෝ ඒ සම්බන්ධයෙන් අපි කිසි ගැටලුවක් තියෙනවා නම් මම විනාඩි දෙක කාලයක් ඔබට මුළු කිරීමක් කරන්න සිතමි කතා කරමු. අත්‍යවම මේ අවස්ථාවේ කියන්න ඕනේ අපේ නිරෝෂ සහෝදරයා ප්‍රසූති දායකත්වය සම්බන්ධයෙන් මේ පිළිබඳව ලස්සබබතුනි මේ ඔක්කොමත් දැන් අපි දැන් මේ මේ අවස්ථාවේ හැවැ සකස් කරලා ප්‍රොත්සාහන මුදලක් දැන් ගන්නට තිබුණා. මම දැන් මේක තවත් වර්ධනය කරලා ඇති. අද වෙනකොට මේ සම්බන්ධයෙන් අනිත් එක මේ විශේෂත්වය තමයි සවර්ගතුමනි මේ අපේ නිරුස් සහෝදරයත් කමර්ෂල් බැංකුවේ වැඩ කරනවා. ඉතින් එහෙම දෙයකින් මේ විනෝද තමයි වැඩ කරන්නේ. අපේ ස්ටුඩන්ට් එකා මම යාස්තරේ ඉන්නා සිටින අපේ සමාජිකයන්ගේ මේ සම්බන්ධ විරෝධතා කියනවා නම් බල කරන්නේ නැත්තම් මේක තපස්සම්මත වෙන්නේ. අපේ ඉන්න කටයුතු යන්න අපිට කාල දෙනවා වැඩි දැන් නිසා. අපේ වෛද්‍ය නිමිත්ත සහෝදරයෙක් යෝජනා කරන කවුරු ඉතිරි දෙනා කියනවා. බොහොම ස්තුතියි. ඉදිරිපත් කරන ලද අයවැය කියන්නේ දැන් මම මුලින්මදී මගේ පුතු හැරගෙන සූදානම් වෙන්නේ ඒ නව තනම් පරීක්ෂක වෙලේක සහ තව බාධාකාරීක දෙරේක පත්තකදී සභාපතිතුමාට ඉදිරිපත් කිරීමට තමයි අවශ්‍ය සුදුසුකම්. ඊළඟට අපේ විසින් අපි ලිඛිතව දැනුම් දීමක් කරා මේ AGM කියන දැනුම් දෙන අවස්ථාවේදී අපේ ව්‍යවස්ථාවේ යම්කි සංකෝධන තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව අපිට අපේ කමිටියකට ව්‍යවස්ථා සංකෝධන කීපයක් ඉදිරිපත් කරන්න තිබුණා. ඒක අපේ විද්‍යුත්ඥ හර්ෂණ මැතිතුමාගේ නාමයෙන් තමයි අපි අද මේ අවස්ථාවේ ඔබතුමන්ට සන්තෝෂයි ඉදිරිපත් කරන්නේ. මේ අවස්ථාවේ මම හිතනවා වඩාත් සුදුසුයි අපේ හර්ෂණ සහෝදරයන්ට එනවා නම් මොකද අපේ සම්පූර්ණ ශානි ව්‍යවස්ථාවේ සටහන් වූ කාර්ය සම්බන්ධ සම්පූර්ණයි තමයි ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔබතුමන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඒත් එක්කම කාලය ඉතුරු කරගෙන මම ඉන්නත් තියෙනවා ඒ පොදු ඔක්කොම බලන්න එකතරේ ව්‍යවස්ථා සම්පූර්ණයේ කැමති නම් ප්‍රශ්නයක් නැහැ කීකට ප්‍රශ්න කරත් එහෙම නැත්නම් අපි එකතු වෙලා මේක ඉක්මනට ස්ථිර කරලා සම්පත කරගමු. හර්ෂණ සහෝදරයා කොහොමද මෙතනද වෙනවා? මම යාපරදී අපේ ජීවිතයේ හර්ෂණ සහෝදරයා වර්ධනවා මේ කටයුතු සම්බන්ධව කතා කරමු. ගරු ග්‍රන්ථතුමනි, ඉන්සුත් සංගමේ සභාපතිතුමනි, ලේකම්තුමනි, සහ නියෝජ්‍ය සභාපතිතුමනි, සංස්ථ කණ්ඩායමේ සභාපති ලේකම් වාර්තාකාරක සහ සහෝදරවරුන්ගේ අවසරයි. ඇත්තටම අපේ පින්සු විද්‍යාලයේ ශාස්ත්‍ර කණ්ඩායමේ ව්‍යවස්ථාව අපි
ගෙවසරේ දැක්වා එහි සංශෝධන තිබෙනවායි අපි විමසීමක් කරා අපේ දරුවන් දෙපාර්තමේන්තුව ඒ අනුව සංශෝධන කිහිපයක් මේ වෙන විට මට දැක්කා තියෙනවා ඒ අනුව අපි සභාපතිතුමා සහ අපගේ පෙරකාරී කමිටුව මේ සම්බන්ධයෙන් සභාවලා දැනට විවස්ථා සංශෝධන අදාළ පමණ අදින ඔබ මේ දෙවියන්ට මා අදහස් කරනවා ඒ විවස්ථා සංශෝධන මම සකස් කරගෙන ගමින් තියෙනවා එම ඉදිරිපත් කරන්න එහි මොනවාරි වෙනසක් කරන්න තියෙනවා නම් මේ අවස්ථාවේ කරපොරොත්තු දැනට අපේ නිලධාරී මණ්ඩලය 20 දෙනෙක්ගෙන් තමයි සමන්විත වෙන්නේ එය සමාජයෙන් වැඩි කිරීමක් කරන්න ඕනේ කියලා අපිට දැනුම් දීලා තියෙනවා ඒ අනුව විවස්ථාවේ 3-1 වගන්තිය මේ ආකාරයෙන් සංශෝධනය වෙනවා සභාපති උපසභාපතිවරුන් 3 දෙනෙක් ලේකම් උපලේකම් භාණ්ඩාගාරික උපභාණ්ඩාගාරික සහ උපදේශකවරු ලෙස රුත්පත්තුරක් නිර්මාණය වෙනවා ඒ වගේම පාරක සමිතියෙන් 16 දෙනෙක්ගේ නිලධාරී මණ්ඩලය සමන්විත වෙනවා ඒ කියන්නේ අපේ අලිත් තිබුණු ව්‍යවස්ථාවට අනුව පාරක සමිතියෙන් 12 දෙනෙක් සමග සෙසු නිලධාරියන් 8ක් තමයි තිබුණේ ඒ අනුව සම්පූර්ණ නිලධාරී මණ්ඩලයේ සාමාජිකයන් 20 දෙනෙක්ගේ සමන්විත වුණා මෙවරේ වැඩි කරලා සාමාන්‍යයෙන් 25 දෙනෙක් දක්වා ඉගෙනනවා ඒ වගේම එම සමාජිකයන් පත් කර ගැනීම මහා සභාවේදී සමාජිකයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පත් කිරීමට තමයි යෝජනා වෙලා තියෙන්නේ ඒ කියවහක් තියෙනවා තිබුණේ නමුත් මේවර සමාජිකයන් ප්‍රමාණය වැඩි වීම නිසා තමයි එම අන්තෝදින විදිහකට වෙන්නේ සමාජිකයන් 16 දිනක ගෙන් ආරක් සභාව සම්බන්ධ වෙන නිසා ඒ වගේම උපදේශක වරය උපදේශක වරයේ ලෙස අලුත් නිලධාරියක් හඳුන්වා දීමට උත්සාහ කරනවා ඒක උපදේශකවරයා පැති සෑම විටම පෙර වසරේ සංගමයේ සිටි සභාපතිතුමාගෙන් සමන්විත වී සිටි බවට සංශෝධනය ඉදිරිපත් කරනවා මෙහිදී අපි අදහස් කරේ අපේ සභාපතිතුමාගේ සේවය එතරම් නවත්වන්නේ නැතුව අපගේ සංගමයේ ඔහුගේ සේවය නිරතුරුවම ලබා ගැනීම තමයි ඔහුගේ සේවය සහ ඔහු කියන අධ්‍යක්ෂින් නිරතුරුවම සංගමයට ලබා ගැනීම තමයි අදහස් කරේ ඒ අනුව ව්‍යවස්ථාවේ 3-2-2 වගන්තිය හැකි සෑම විටම උපදේශකවරයා නියුක්තේ පෙර වසරේ සංගමයේ සිටි සභාපතිතුමන් ලෙස සංශෝධනය කිරීමට සූදානම් සිටිනවා ඒ වගේම ඊළඟ සංශෝධන ලෙස ව්‍යවස්ථාවේ 3-3-1 වගන්ති සංශෝධනය කරනවා එහිදී අපි ලැබුණු ප්‍රතිචාරත් එක්ක තමයි මේ සංශෝධනය කරන්නේ සමාජිකයන් නිලධාරී මණ්ඩලයේ ඉන්න සමාජිකයන් සමහර අවස්ථාවක ඔවුන්ගේ ඔවුන් පත් වුණාට සමහර අවස්ථාවලදී අපි සමග රිජියෝම සම්බන්ධ වීතර නොහැකි තත්ත්වයක් ඔවුන්ට මුදා වෙලා තියෙනවා එතකොට ඒ ඔවුන්ට ඉවත් වීමේ ක්‍රමයක් ඊවර මුල් විවස්ථාවේ තිබුණ නැහැ ලිඛිත පැහැදිලිවම තිබුණ නැහැ එම නිසා එම හිදස දෙරීම සඳහා මෙවරදී සංශෝධනයක් ඉදිරිපත් වෙන බලාපොරොත්තු වෙන මේ ආකාරය 3-3-1 වගන්තිය සංශෝධන ක්‍රමයට අවසර ඉල්ලා සිටිනවා නිලධාරියෙකු හෝ නිලධාරී විවස්ථාවට පටහැනිව කටයුතු කරනොත් හෝ ආචාර ධර්ම වලට පටහැනිව කටයුතු කරනොත් හෝ විෂමාචාර ක්‍රියාවල නිරත වුනොත් හෝ සංගමයේ නිලධාරී මණ්ඩලයට නොදන්වා වාර 3ක් රැස්වීම සඳහා සහ හෝ සභාවාර සඳහා නොදැමීමේදී යන හේතුන් මත නිලධාරී මණ්ඩලයේ යෝජනා ස්ථිරත්වයේ ඔවුන්ගේ තීරණයේ ලිඛිතව එම සමාජික එම නිලධාරීන්ට දන්වා ඒකට නිසි ප්‍රතිචාර නොලැබුණොත් එකී නිලධාරීන් සිය ධූරයෙන් ඉවත් කිරීමට
නිලධාරීන්ට බලය හා අධිකාරය ඇතේයන් කියන්නේ. ඒ කියන්නේ නිලධාරීන් මේ මුලින් දක්වා දෙන හේතුන් මතව සභාවාර ගුණ සඳහා නොපෙළියෝ. ඔවුන්ට එම තීරණය නිකිතව දන්වලා ඒකට ප්‍රතිචාර නොලැබුණොත් එම නිලධාරීන් ඉවත් කිරීමට නිලධාරී මණ්ඩලයට බලය ඇති බවයි මේ සංශෝධනය කිරීමට සූදානම් බලන. ඒ වගේම තව සංශෝධනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේ නිලධාරීන් ඉවත් වුණොත් නව නිලධාරීන් පත් කර ගැනීමට නිලධාරී මණ්ඩලයට බලය ලබා දෙන සම්බන්ධයි. ගියවර මේ තිබුණේ නව නිලධාරීන් පත් කර ගැනීම ඉවත් වුණොත් නිලධාරී මණ්ඩලයේ අයිති තමයි පත් කර ගැනීමට බලය තිබුණේ. නමුත් මේවා මේ සංශෝධනයේ බලාපොරොත්තු වෙනවා නිලධාරීන් කොසු ඉවත් කරනොත් සාමාජිකයෙකු නිලධාරී ලෙස නිලධාරී මණ්ඩලයට පත් කර ගැනීම බලය හා අධිකාරය තියෙනවා. මේ සම්බන්ධ තමයි ව්‍යවස්ථා සංශෝධනයේ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපිට ලැබුණු ප්‍රචාර එක තමයි මේ සකස් කරලා තියෙන්නේ. මෙහි ඔබලාට තවත් මොනවා හරි මෙම සංශෝධන සම්බන්ධයෙන් තවත් ඉදිරිපත් කිරීම කරුණු තියෙනවා නම් ඒ ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. එසේ නොමැතිනොත් මෙම සංශෝධන යෝජනා ස්ථිරත්වයෙන් ස්ථිර කරන ලෙස ඉල්ලා සිටිනවා. ආර්ණා දෙකක් සම්බන්ධයෙන් මම මුලින්මගේ අවධානය යොමු කරන්න කැමති මේ දෙවන සංශෝධනයේදී කියවෙනවා උපදේශක තනතුර හැකි සෑම විටම හිටපු සභාපති තුමන්ට ලබා දෙන්න කියලා. මම හිතන්නේ ඔතෙන්දී ප්‍රායෝගික ප්‍රශ්න සැලගෙන්න පුළුවන් මේක සම්මතයක් වශයෙන් ගන්න හින්දා යම් හේකින් සභාපතිතුමන් ඊට පෙර හිටපු සභාපතිතුමන් වටේ පිටවෑම නිසා හෝ එහෙම නැත්නම් ව්‍යවස්ථානුකූලව නිලයෙන් පහකිරීමක් සිදු වුණොත් එහෙම එතකොට දැන් මේ කියන විදිහට හැකි සෑම විටම එතුමන්ව සභාපතිතුමන්ව ඔටෝමැටිකලි පත්වීමක් කියන සඳහන් වෙන අපි පොඩ්ඩක් ඒක සඳහන් කරොත් තමයි මම හිතන්නේ ව්‍යවස්ථාවේ අදාළ වගන්ති යටතේ නිලයෙන් පහවීමක් ලක්ුණොත් එහෙම එහෙම ඔටෝමැටිකලි පත් වෙන්නේ නැහැ කියන එක සහ දැන් අපි සාමාන්‍යයෙන් කමු සමාජිකයෙක් පත් කරගන්නේ අපේ මහා සභා රැස්වීමකදී. එතකොට මහා සභා රැස්වීමකදී පත් වෙච්ච කමු සමාජිකයෙක් වසර හතර මැදදී අයින් වුණා. ඒ කියන්නේ හතර වෙනි තුන්වෙනි විදිහට අයින් වුණත් අපි හතර වෙනි සංශෝධනයෙන් කරන්නේ මේ කමිටි එකෙන් පත් කරන කියන්නේ මම හිතන්නේ ඒක පොඩ්ඩක් දැනුම් දීමක් අඩුම තරමින් සම්පූර්ණ සමාජිකත්ව දැනුම් දීමක් කළ යුතුයි. අනිවාර්යයෙන්ම කමිටු පත් කිරීමක් කරන්න පෙර මයිදා ලෝකේ අරිම ක්‍රමයේ කරනවා නම් නිලධාරි මණ්ඩලයේ හිස්තැනක් ඇති වුණොත් එහෙම කමිටු සමාජික එක්ක පත් කරගන්න එක ඇඩ්වොක් වෙන්නේ නැහැ. මොකද කමිටුවට සමාජිකත්ව මහසභා රැස්වීමකින් පත් වෙන හින්දා. හැබැයි අමුරු සමාජිකත්වයේ හිස්තැනක් ඇති වුණොත් එහෙම අරිම ක්‍රමය මම හිතන්නේ AGM එකක් නැතුව මේ වෙනම මහසභා රැස්වීමක් කතා කරන්න ඕනේ. හැබැයි මම හිතන්නේ අපිට ඒක ඇත්තට ගැටලු ප්‍රායෝගික නැති හින්දා අඩුම තරමින් මාසිකවත් පෙර දැනුම් දීමකින් පසුව විරෝධාත්මකතාවයක් තියෙනවා නම් විදිත විමසලා ඒකෙන් ඊට පස්සේ කමිටුවට ඇතුල් කරගන්න තිබ්බත් තමයි මම හිතන්නේ වඩා හොඳයි. මම යෝජනා කරනවා මේ දෙකත් එක්ක තිබ්බත් ඒක අම්මත කරගන්න මම යෝජනා කරනවා වෙන මොනවත් ප්‍රශ්න නෑ. ඒක සම්සුද්ධ අපේ පිළිගමු මොකක්ද කියන්නේ සුදුසුයි කියලා. ඒ නිසා මේ මෙතනින් හරියට අපි කාර්ය දික්ක ගන්න අවශ්‍ය නැහැ.
විස්තර කරන්න ඔබට කටයුතු කරන්න හොඳයි. ඒ සම්බන්ධයකට ලබා දීමේ කැමැති අය මේ මේ වැඩසටහනේ අමතරම තමන්ගේ නමයි ටෙලිෆෝන් නම්බරය අපිට සටහන් කර දෙන්න නම් හොඳයි කියලා. ව්‍යවස්ථාවේදී මගේ වසරක සභාපති ධෝරණය කරු ගන්න මේ අවස්ථාවේදී මම මේ සභාවේ අවධානය යොමු කරනවා එක විනාඩියක් අපේ මේ දර්ශනතරයේද මෙතු කරන්න කියන මොකද අපි මේකේ සම්බන්ධව බලන්න කියවලාවේ අපේ ගැට වීඩියෝ ක්ලිප්ස් වගේ තියෙන කොටක් ඒක පොඩ්ඩක් බලන්න මේ අතරම කියන තත්ත්වය තේරෙයි. මේ මේ ඒ වගේ අපලම් පාරක් තියෙන ඇත්ත මේ සහෝදරයන්ගේ තත්ත්වය අනුව මේ සහෝදරයව බෙහෙත් ගන්න යන පාට ගන්නවත් දැන් මේ දෙපැත්තේ නනු ගන්න ඒ মানে වයසක අසන්න දෙමාපියෝ කොහොම අමාරුවෙන් වත්තන් කරනවා මේ පල්ලෙහාට එක්කගෙන ඉන්නේ තමයි මෙතනට යන්න බැරි නිසා අපි මේ පොඩක් මේ ගැන කතා කරන්න මේ අවස්ථාව කරගත්තා. අතර මේ පදිංචිලගේ නිවසේ කොටසක් බහුගිය දැන් අවුරුදු දීපරේ කලින් නායක හිමිලා කාමරයකට එක තමයි ඒගොල්ල පදිංචිලා ඉඳලා තිබුණේ. මේ ඉන්නේ ඒටි සහෝදරගේ දෙමාපියෝ. ඇත්තම මගේ අවශ්‍යතාව තියෙන සභාපතිතුමනේ මේ දෙමාපියන්ට කතා කරනකොට තේරෙනවා ඒ දෙමාපියන් ලොකු බයක් තියෙනවා එදෙන නැති කාලෙක මේ දරුවන්ට මොකක් වෙයිද කියලා. මම ඇත්තම අපේ සම්මංගික දිරමිත්‍ර සහෝදරයත් එක්ක කතා කරලා ක්‍රමයක් තියෙනවා නම් සබසමු කියලා මේ දීර්ඝ කාලේ ඉන්නම ඒ සහෝදරයව බලාගන්න ප්‍රමයක් තමයි තියෙනවා නම් අපි ඒකත් ඉදිරියේදී පිටාගෙන ඉන්න අපේ මේ වැඩසටහන මොකක් හරි එකට පිළිවෙලක් හොදන්න කියලා. ඒක මේ දෙමාපියන්ට උන කවදා හරි ඉතර විදසක් තියේ නැති කාලෙක මේ දරුවට මොකක් හරි රැකවරණයක් තියෙනවනි කියන එක. ඒක අපි මෙච්චර පුන පුනා කියන්නේ මේ සංවේදී විදිහට මේ සම්බන්ධය අපි මොකක් හරි කරමු කියන එක. ඒ වචන කතා කරන්නේ නැහැ. ඔයසක එන්නේ නැහැ. ඔයසක එන්නේ නැහැ. සම්බන්ධ දෙයක් විතරයි කරන්නේ. මොලේ ගැහුවෙච්ච තදබල වාහනේ ඇක්සිඩන්ට් එකෙන් මෙච්චර තදබල වාහනේ ඇක්සිඩන්ට් එකේ හරි කරන්න තොර අපිට ඇවිල්ලා ඒක හොඳ වෙච්ච තියෙනවා. මේ මාපේ කිමර සතුට වෙනවා يعني මේ පණ රැකෙච්ච එක ගැන නමුත් අර ඉතින් දැන් ඉන්න තත්ත්වවල බොහොම අමාරුයි තමයි ඉතින් ජීවිතේ ගත කරන්නේ. අපි එකක් අපේ කෝස්ට් එක නම දිලා අපි ඉවරනේ කතා කරගෙන තියෙනවා මේ ගෙදර යන බාර හදලා තිබු කියලා. ඒකත් තමයි දැන් අපි සහෝදරරෝ මේ කර ගන්න මොකද මාත් කරන්නේ කියලා ඉන්නේ. එතකොට තව මේ අවස්ථාවේ පොඩි කාර්යයක් අපි හොදාගෙන තියෙනවා. මේක මම හිතන්නේ විද්‍යාපතිතුමනි අපි ගිය වුරුද්ද විශේෂ වැඩසටහනක සභාපතිතුමනි අපි අපේ විද්‍යාලය සංකේතයෙන් දෙකක් කොන අපේ වික්‍රමහිදයි පොඩිමණ්ඩ මහත්තයෙන් ශ්‍රේණිගෙන ඉන්න පොඩිමණ්ඩ මහවට අද එන්නක වික්‍රමයා තමයි තවටි ඉන්නේ. ගියවුරුත් අපේ බලන්නේ මේ AGM එකේදී අපි වික්‍රමයාට උපහාරයක් උදව්වා පොඩි සංකේතාත්මකව ඉගෙනයක් ප්‍රදානය කළා. මොකද මේ වලට මේ විද්‍යාවටින් කරන සේවනේ අපි එක තවදුරටත් දෙවෙනි අදින්ට ප්‍රමිත අද පොඩිමණ්ඩ මහව මිතන් එක්ක වෙනවා. පොඩිමණ්ඩ මහවට පොඩි
සුන්දර මගදයක් පොඩි බන්නාම ගැන පොඩ්ඩක් මතක් කරගන්න කියලා. මේ අනාගතවලදී පොඩි බන්නාම ගැන ආරාධනා කරගන්න. අපේ හරිමත උත්සාහයට මෙතන සහභාගී වෙන්න. ඉතින් මේ අමුතුවෙන් කියන්න ඕනේ කොහොමද කිව්වාගේ අපි ඉස්කෝලේ ඉන්නේ නැද්දිත් මේ විදිහම තමයි පොඩි වන්ද ඉස්කෝලේ වයසක නැහැ එන්නේ තිරියන් වෙනවද මන් දන්නේ නැහැ ඉතින් කියනවා නම් සිදුවෙච්ච සිදුවීම් නම් ගොඩක් තියෙනවා මුංජිම කාලේ අපි හරි බයයි ඇයි ගස්වල පොල කට් නෙව්වා අර ඇල්ල දිගේ රූඩ නෙව්වා ඒ ඔක්කොම බලාපියා ගන්න පොඩි ගන්න ඊට පස්සේ 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 ඇද්දි අපි බොහොම මිතුරෙක් වගේ අපිත් එක්ක කතා බහ කරලා මේ වෙනවා මට මතකයි ප්‍රයෝසරි ඉන්නදී ගමයි දෙන්නෙක් අහගෙන එක්කෙනෙක් කාණු වැඩිලා ඉස්පිරිතාලේ එහෙම අරන් එන්න සිද්ධ වුණා. ඉතින් පොඩි වන්දර තමයි මූලිකම වෙලා ඉස්සෙල්ලම එක්ක මෙතන ඉස්පෙන්සර නැත්තම් පෙරදෙනි ඉස්පිරිතාලේ අරන් යන්න බොහොම ළමයින්ට හරි මාතරේ. ඒ වගේම අපි මහාසරින්නේ දැන් ප්‍රයිමරි එකේ තියෙන කැලේ ජයන් ගස්තර අපි ජයන් කඩන නුරුන කිත්ති පස්සේ පන්න පන්නයි අපිට ගහන්නේ. එයාගේ අපේ බැච් එකේ බාර්ද කරසිං හොස්ටල් එකේ ඉන්න කාලේ එකපාරක් ඒත් උඩ ඇල්ලෙම් පල්ලෙහාට පැමිණිලා එදා මට හොඳ මතකයි පොඩි බන්න තමා වෙනමම ගුරුවරු වෙන්නත් කලින් බාර්ද හොස්ටල් එකට එක්කන් ගිහිල්ලා ඒ අවශ්‍ය කරන කටයුතු කරන්න අදිනු කරන. ඉතින් ඇත්තටම අපිට වෙලාවකට සහෝදරයෙක් වගේ වෙලාවකට දෙමාපියන් දක්වන ඒ මේවා ඒ වගේම තමයි. ඉතින් හැම සමහරලාට ඒ දෙන ගුරුහත්කම් ඉස්කෝල ගැන කියන දේවල් හරිම වටිනවා. ඉතින් මේ මම හිතන්නේ අපිට වඩා පොඩි බන්ද ගැන එක්ස්පීරියන්ස් ඊට ගොඩක් එහාට යන බැච් එකටම තියෙනවා. මොකද පොඩි ගොන්න දැන් අවුරුදු ලබන අවුරුද්දේදී මම හිතා අවුරුදු 50ක් කිසුත් එක. ඉතින් වැඩි කාලයක් ගත නැතුව මම හිතන්නේ මේ අපේ කමිටුවෙන් සොම්සිරි ප්‍රමුඛ කමිටුවෙන් අපේ යෝජනාව බොහොම හොඳ වැඩක්. එහෙනම් අපි 2006 වෙනි පොඩි මතකයක්. ගරු ජනපතිනි මේ මතක සටහනක් විදිහට මේක ප්‍රදාන කරන ගමන් අපි මේ උපහාර පිළිබඳව කරන්න කැමති. උපහාර පිළිබඳවයි පුරා 48 වසරක් කින්සුඩ් මෑණියන් හට කළ උදාර මෙහෙවර නිසා පොඩි බණ්ඩා මහතා වෙත කින්සුඩ් සහස්ත්‍ර 2000 කණ්ඩායමේ උපහාරයේ මෙසේ උද කරන සිටිමු. මම දන්නේ සියලු දාමගල සහභාගීන්ට ගෞරවයෙන් වසරේ ප්‍රධාන ශිෂ්‍ය නායක අපේ සුසිග්ම සහෝදරයාට අපෙන් ආරාධනා කර සිටිනවා ඔබතුමා මුලින්ම කණ්ඩායම මුලසන බාර ගන්න. එතනදී අපි ව්‍යවස්ථාන පොළ අපේ නිලධාර මණ්ඩලයේ පත්‍ර ගන්න යෝජනා ඉදිරිපත් කටයුතු කරමු. මේ සම්බන්ධව මම හිතන්නේ හැකියි බඩින් අපි කටයුතු සුසඳන කරමු. මෙතන අපි අතර ප්‍රශ්න නැහැ. ඒ නිසා ඒ බව අපි ඔබතුමා පෙන්වන්නත් එක්ක අපි මේ වැඩි ඉවර කරමු. එහෙනම් ඔබ සියලු දෙනාට සුදුසුකම් දෙනවා. අවසාන වශයෙන් මම හිතන්නේ මේ අපි මේ සෑම කටයුත්තක්ම කරගන්න අපිට ඕනේ දායකත්වයක් දක්වපු සහෝදරයෙක් මතක් කරන්න ඕනේ.
සම්මතයෙන් මතක් කරන්න කියලා කවුරුරේ එතන අපත මොනවද මගේ අතින් අසාධාරණ නිසා ඇත්තනම ඒ මොහොත දායකත්වයේ ලැබුණ නිසා තමයි අපි මෙතන ඇවිල්ලා ආරාධනෙන් කතා කරලා මේ වගේ විමානයෙන් අද මේ තනතුරෙන් ඉවත්ලා යන්නේ ඒක නිසා මම හිතන්නේ ඒක පොණ පොණක් වත් මේ වාර කීයක් වත් මම හිතන්නේ ලබා දෙන්න ඕන ස්තුතිය කියලා නිම කරන්න බෑ ඒක නිසා ඉදිරිපත් වෙන මේ කමිටුවට සහ සභාපතිවරයාටත් ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන මේ විකාශිතීමේ මෙතෙක් දක්වා සහයෝගය ස්තුතිවන්ත වෙමි බොහොම ස්තුති මම ඔවිස්සරෙන් අසන් ගන්නවා සෝ සහෝදරයන් මෙතන බාර දෙනවා ඉදිරියට කොට ඉස්සරින් යනවා බොහොම ස්තුති සුංගල් දැන් මම හිතන්නේ සලම මාව මේ මේ සුළු මොහොතේ හරි මේ සභාව මෙහෙවන්න මෙවන් සභාවක් මෙහෙවන්න යෝජනා කිරීම සම්බන්ධ මසුදී වන් වෙනවා ඒක වාක්‍යය ගිය වුරුද්දේ අපි මේක පටන් ගත්තී තොමසිරි කමින් සම්පත් තොමසිරි සහෝදරයා මම යෝජනා කරද්දී සභාපති ධූරයට ඒක ඇත්තටම ලොකු චැලෙන්ජයක් වුණා මට ඒ කියන්නේ මේ කෙනෙක් එක්ක පාඩේ යෝජනා කරලා අපි සියයන් විතරේ සමාජිකත්වයක් පුරින් හැබැයි මගේ නම මගේ ඇඟක් දෙරලා කමින්ද සම්පත් සෝමසිරි සහෝදරයා බොහොම උත්කෘෂ්ඨ සේවයක් ඉෂ්ට කළා අපේ සහෝදර කණ්ඩායම. ඉතින් කිංස්වුඩ් එකේ අපි හැමදාම ස්කෝල් එක උදේලිපියේ නම් කොමින්සර් පටෝල් ෆෝර් ද ස්කූල්. ඉතින් සෝමසිරි ඒ අවුරුද්ද පුරාවටම ඉතරලට දැන් වල වඩා තමයි බිස්නස් එක කරන වල වඩා ඉස්කෝලේ වැඩලා බොහොම අමාරුවෙන් මුතුන් පාරක්ම කිව්වා මම මේ අවුරුද්දෙන් පස්සේ එන්ජිනේරිය කියන හැබැයි ප්‍රැක්ටිකල් ප්‍රායෝගිකව මම දන්න දෙයක් තමයි අලුත් සංගමයක් අපි මේ එකතු වෙලා ඉන්න අලුත් එකතුවක් ඉතින් පළවෙනි අවුරුද්ද කියන්නේ කොහොම අමාරුයි ඉතින් අවේන අවුරුද්දේ බොහොම ඒ උද කන්ද දැන් ඇත්තම බොහෝ කර්ණයක liver නෑ හැබැයි බොහෝ දුක් කර්ණයක් නැලා ඒ ගිය අවුරුද්ද තුල සෝමසිරි සහෝදරය ඒ දක්ත ඒ එක්ස්පීරියන්ස් එක ඒ දැනුම එයත් එක්ක එකතු කරගත්ත ඒ සමාජිකත්ව බොහොම වටිනවා ඉතින් ඇත්තම මේක සෝමසිරිගෙන් කරන ඉල්ලීම ඒ වගේම සභාවට කරන යෝජනාව මම යෝජනා කරනවා මෙවර සභාව ධූරයට කමින්ද සම්පත් සෝමසිරි මහත්මයා නැවත වත් කරගන්නවා වෙන යෝජනා තියෙනවද වෙන යෝජනා නැහැ එතකොට මගේ කාර්යභාරය අවසන්යි මේ අවුරුද්ද දැන් ඔබලාගේ සමාජික තීරණය උඩ මම මේ කටයුතු බාර ගන්නවා මේ අවුරුද්දත් එක්කනොත් අපි එකතු වෙලා වැඩ කරමු කියන එක මම දැන් කලින්ම මතක් කරුවා ගන්න ඕන ඉල්ලා සිටිනවා මට දැවැන්ත ශක්තිය ලබා දෙන්න කියලා දැන් ව්‍යවස්ථාන කුඩව පිටින් යන ප්‍රවෘත්ති තියෙනවා නිලධාරි මණ්ඩලේ පත් කරගන්න මේ සඳහා ගරු විදුහල්පතිතුමනි අපේ මගේ තනතුර ඇරෙන්න අනිත් තනතුර සම්බන්ධයෙන් මූලික එකතුවකින් තමයි අපි මෙතෙන් තාව සභාවෙත්මනේ දැන් මේ පත්ව යටතේ මට මේ අභියෝගය බාර ගන්නවා එතකොට මට ලබා අපි හිතුව සම්පූර්ණ නිලධාරී මණ්ඩලයේ මගේ ඉවත් වීමත් සමග අපොස් වෙන නිසා නව නිලධාරී මණ්ඩලයේ වශයෙන් මේ අවස්ථාවේදී
අපේ කමිටු ඔක්කසින් නිර්ණය කරපු නාම යෝජනාවට මම පොදු ඉදිරිපත් කරනවා. මොකද අපි එකිනෙකාගෙන් ආපු නිසා. එතකොට නව වසර සඳහා අපේ ලේකම්වරයා වශයෙන් අපේ ගිය වසරේ උපලේකම් ලෙස කටයුතු කරපු අපේ හර්ෂන් රත්නායක සොහොයුරාගේ නම මතක යෝජනාවලා තියෙනවා. මම එක දිගට මම මේ යෝජනා ටික කියන්න. ඊට පස්සේ අතරතුර එක නමකට හරි විරෝධතාවයක් තියෙනවා නම් එහෙම ඉදිරිපත් කරන අපි ඒ සම්බන්ධයෙන් ඉවසෙත් කටයුතු කරනවා. එතකොට උපලේකම් වශයෙන් අපේ වෛද්‍ය කර්මාධිපති සොහොයුරා යෝජනා කරලා තියෙනවා. කර්මාධිපතිගේ තාත්තට ධාරණ නිසා මෙතන එන්න බැරි වුණා. නමුත් මම හිතන්නේ ඔහොත් සුසුසුකර මෙතන එක කවුරුත් කියයි කියලා. ඒ වගේම තමයි අපේ දුරාණ ඉගෙන ගන්න තුරට භාණ්ඩාගාරික තනතුර සඳහා ඒ වසරේ ඒ භාණ්ඩාගාරික ධුරේ දරු අපේ ගායන ආයවර්ධන සහෝදරයා මිෂන් ප්ලස් බැංක් එකේ ඩිසි මැනේජර් ඉන්නේ. ඒ සහෝදරවත් අපි යෝජනා කරලා තියෙනවා. ඔහුගේ සහයෝගය සඳහා ඒ භාණ්ඩාගාරික වශයෙන් සම්පත් බැංකේ අපේ සේවය යොදු ලනත ලෙවල සහෝදරයව යෝජනා කරලා තියෙනවා. එතකොට ඔබ සභාපති වුණ ලෙස මගේ කණ්ඩායම ශක්තිමත් කරන්න අපේ ගියවර ලේකම් ලෙස කටයුතු කරපු ප්‍රසන්න නීතිගල සහෝදරයා, එතකොට ජීවන් සෙනරත් සහෝදරයා සහ තරංග පොන්සේක අපේ ගිය සැරේ උපසභාපතිවරයෙක් වශයෙන් හිටිය මේ අවුරුද්දේ තමයි අභියෝග බාර අරගෙන තියෙනවා. ඇත්තරම එකක් කියන්න ඕනේ සර්, අපි එදා අපි අන්තිම කමිටි මීටින් එකේදී රංග සහෝදරයා මේ ටෙලිකොම් එකේ ඉන්ජිනේර මේ වල අලද බාර වෙන්න. අපි ඉතින් කිව්වා අපිට මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවා අපිට ලයිව් දෙන්න. 4G කනෙක්ෂන් නැහැනේ කියලා කිව්වා. සත්‍යනතු හිටියා. දවස් 10ක් විතර ළඟට රෑ 7:00 අතර මට කෝල් එකක් දෙනවා. මම ඉන්නේ කැන්ටින් නාට් එකේ. එතනද මම 4G කවරේජ් එක හරි. දැන් ඉතින් ඉන්ටර්නෙට් එක ඔහොම කරගෙන ඉන්නවා. එතකොට මේ මම ගිහින් නුවරට 4G ලැබෙන්න ඉක්මන් වෙන්න හේතුවක් වුණා මේ අපි මේ අද 8:00 ඒ නිසාම ඔහු මේ පොලි කනෙක්ෂන් එක දුන්නා. අපි දුර කිලෝමීටර් 4ක දුර ප්‍රදේශයක් ආවා කියන්නේ. ඉතින් මේ වගේ කැප ගෙලින් කරන කට්ටියත් අපේ මේ සංගමයේ ඉන්නේ. ඒ නිසා මම බලනවා මේ පොදුවේ අපි මේ සම්බන්ධයෙන් මම තීරණයක් ලැබිලා තියෙන නිසා මේක සුදුසු වෙන දනාව ස්ථිර කරන්න. අමොත් ඔබනේ යෝජනා කරන ගැටි දෙපත්ත නම් මේක තමයි අවස්ථාව නැත්නම් අය දැන් එකවත් අපිට කරන්න අවස්ථාවක් නැහැ. එහෙම කරන්නේ නැහැ කියලා මම දන්නවා අපේ සහෝදරලු. සුදුසුයි මනුම යෝජනා ස්ථිර කරන්න. හරි බොහොම ස්තුතියි කමින්ද විරසෝජේ. දෙවස් කියන වාරිකේ ස්ථායික ස්ථිර කරා. එතකොට දැන් තියෙන්නේ කමිටු සමාජිකයන් 17 දෙනෙක් කමින් වාර අපේ 12 දෙනා හිටියේ. එතකොට මේ අස්ථාවන්නේ අද ගිවස්තරවනු සංගමේ උපදේශකවරයෙක් වශයෙන් අර ආසන්නතම සභාපතිවරයා පත් වෙනවා කියන කාරණේ මෙතනට බලන්න නැති වෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා ඇත්තටම මේක මේ අවස්ථාවේ අපේ ව්‍යවස්ථාවෙන් පිටුණාත් අපි එකඟතාවයේ අපේ ඉසුරු සහෝදරයා මේ සඳහා මම යෝජනා කරනවා. අපේ ඉතාමත් පරිණත අපේ විද්‍යාල සම්බන්ධයෙන් අතර දැනුමක් තියෙන අපේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකවරයා ඒ නිසා තමා උපදේශකවරයා වශයෙන් එතුමා අවුරුදු කටයුතු කරේ උපසභාපතිවරයෙක් වශයෙන්. නමුත් මේසතරේ කොළඹ සංගමයේ උපසභාපතිවරයෙක් වශයෙන් පත් වෙලා නිසා අධික වැඩ තත්ත්වයක් ඇද්ද ඉන්නේ කොළඹ. ඒ නිසා තමයි මේ අවස්ථාව මේ අවුරුද්දේ ස්ථානින් අයින් වෙච්ච නිසා මම යෝජනා කරනවා මේ තනතුර සඳහා. ඒක සුදුසුම මම හිතන්නේ මෙලින්ම ස්ථිර කරන්න. ඔබද මේ දවස්වලට තව වැඩකට යන්නත් තියෙන නිසා. හරි බොහොම ස්තුතියි. යනවා මේක සිද්ධ වෙන්නේ ඉවස්සාවට කරනවා එතන තමයි මම හිතන්නේ අපි එහෙම තමයි කරන්න ඕනේ මේ මේ ප්‍රායෝගික වෙන්න ඕනේ අපි වැඩ කරන යනකොට. එහෙනම් අපි කමිටුවත් අපි මේ නවුරුද්දත් හිටපු කමිටුවත් එක්කම යනකොට කියන තීරණය උඩ කමිටුවේ දැන් පත් කරගන්න අමතරව තව 5 දෙනෙක් එකතු වෙනවා මේ අවුරුද්දේ ව්‍යවස්ථා සංශෝධනය කරනවා. ඉක්මනින් මේ සම්බන්ධයෙන් නම් යෝජනා කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒත් එක්කම යෝජනා කරන සොහදා කතා කරත් එක්කම කවුරුහරි එක ස්ථිර කරන බර කාලය වැඩ ගන්න. නෑ කොහොමද සඳහන් අපි මේ අපි එතන හයිදරින් හයිදරින් වගේ එකටම මේවා කරන්න අපි සූදානම් කරලා තියෙනවා. ඒකට ඇතුළත් මම හිතන්නේ හැමෝටම හුණත් දැනෙන්න නිසා මම ආයෙ කියන්නම්.
ඒ සහෝදරගේ යෝජනාව තමයි ඉලන් හේරත් පූජිත වනසිංහ කුමාර සිංහ ಭಾರತ කරසිංහ ආරච්චි ප්‍රධාන ගුණවර්ධන සහ සාරංග අබේරත්න කියන මෙතන 6 දෙනෙක් නම් කියවෙනවා මේ 6 දෙනා සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් තියෙන එකක් කියන්නේ එහෙම නැත්නම් කොහොමද මේක තොරව සම්මත කරන්නේ හරි එතකොට අපේ දැන් 17 දෙනාගේ 6 දෙනෙක් පස්සට බයිකලස් දෙනෙක් නම් තියෙනවා අක්කත් ඒ දිනම ඉස්මරින් අපි අත්ක ලෙවල් කරමු අද අපේ ජයන්ත සභාවේගේ යෝජනාව තමයි ප්‍රශාන් ගුණවර්ධන ඩීබී සනායක උපාලි ගෙදරකොට මලින් මල්ලවරච්චි නන්දන නිලමිස්ස කියන සහෝදරවරු යෝජනා කරනවා ඒ සම්බන්ධ විරෝධතාවක් කියනවා කියන්නේ මම නැත්නම් මලින් මේක සම්මත කරගන්න. තවකට ඉතුරු නම් සඳහා යෝජනා කරනවා ඉදිරිපත් කරන්න ඉක්මනින්ම අපි පණ්ඩා සභාවේ යෝජනා කරන මහේ විජයනායක උදේ දිසානායක දිනේශ රත්නායක උපදිත ජයසුන්දර සුමිත් සිරිවර්ණ කියන සොයනන් නම් කරනවා ඒ අනුව මේ යෝජනා සම්බන්ධයෙන් අපි සිරස්තාවක් කියන ඉස්පත් කරන එන්න ලැප් එකක් සම්මත කරගන්න. හරි බොහොම ස්තුතියි. එතකොට අපේ නිලධාරී මාන්ත්‍රය සහ කමිටුව පත් කරන අවසන් මම හිතන්නේ මාව ශක්තිමත් කරන්න හොඳ කණ්ඩායමක් අපිට ලැබිලා තියෙනවා. ඉතින්සම් තවදුරටත් කාලේ ගන්නේ නැතුව නව සභාපතිවරයාට මගේ කතාවමයි තියෙන්නේ මට මෙතනින් හට කතා කරන්න දෙන්න මම අවශ්‍ය කරන ගොඩදෙම කිව්ව නිසා ඒක නිසා අපේ සංගම සභාපතිතුමන් වෙන ගරු යෝජනාපති ගුණසේකර මහත්මයාට ආරාධනා කර සිටිනවා මම මේ වටිනා කාලයේ අපිට මෙන්නත් අපතර ඉන්නේ අපිට මගේ අදහස් ටික බොහොම වටිනවා ඒ නිසා ගෞරවයෙන් එකමට ආරාධනා කරනවා අපේ සභාපතිතුමන් ඔබ ස්තුතියි සියලු දෙනාටම සුබ දවසක් සුබ වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අද පටන් ගන්න මේ නව වසර සියලු දෙනාටම විදුහල්පතිතුමනි නියෝජ්‍ය විදුහල්පතිවරුනි අපේ දෙනා ඒ වගේම අපේ කිංසුඩ් මව සංගමේ ලේකම් තුමා කාර්යාලාධිකතුමා ඇතුළු සියලුම කිංසුඩ් මහත්වරුනි අද අභිනවයෙන් ඒ සහස්‍ර කණ්ඩායමේ මිලේනියම් බැච් එකේ පත්වන තොමත් සම්පත් සොමසිරි නව සභාපතිතුමා ලේකම්තුමා භාණ්ඩාගාරිකතුමා ඇතුළු සියලුම සමාජික කිසුමන්. පළමුවෙන්ම මගේ සුබ ප්‍රාර්ථනා ගෙන එනවා මව් සංගමේ විදිහට අපේ මව් සංගමේ විදිහට ඒ සහස්‍ර කණ්ඩායමේ නව නිලධාරීන්. අපි දන්නවා පසුගිය වසරේ විශාල ශක්තියක් දුන්නා කිංසුඩ් විද්‍යාලයට අපේ කිංසුඩ් සංගමයට මේ සහස්‍ර කණ්ඩායම. ඒ වගේ සියලුම ඒ දුන්න ශක්තිය තුල තමයි කිංසුඩ් විද්‍යාලයේ ශක්තිමත් වුණේ අපි පාසලට උදව් කරේ පාසල නව තලයකට අපි ගෙනාවා. දැන් මේ පත්වෙච්ච කණ්ඩායමට වගේම මේ සියලුම කිංසුඩ් මහත්වරුන්ට අලුත් අභියෝගයක්. විද්‍යාලපතිතුමා පැහැදිලිවම සඳහන් කෙරුවා 125 වෙනි සංවස්තරයක අපි තාපාත කරනවා තාපසර කමාර දෙකක් යන ඉස්සෙල්. එතකොට ඒ තුළ විශාල වැඩ කොටසක් මේ කණ්ඩායමට තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා විශාල වැඩ කොටසක් කරන්න. විද්‍යාලපතිතුමා පැහැදිලිවම කිව්වා හැම සැලැස්මක්ම පස් වසරකට හදන්න තියෙනවා කියලා නම චක්‍ර ලේඛනය යනවා. එතකොට 2020 වෙනකොට පාසල මොන විදියකද පන්තිද කියන එකේ ප්ලෑන් එකක් අපි ළඟ තියෙනවා. අපි හදන්නේ ඒකට මෙයාගේ සැලසුම පස් වසරකට බලපු වෙන විදියට මම හිතන්නේ අපිට හදලා ඉවරයි කියලා බලාපොරොත්තු වෙනවා.
දෙදාස් විස්ස වෙනකොට මේක හොඳ ප්‍රවණතාවයක් මම ගිය වසරේ ගියා මැලේසියාවේ කුලලම්පුර නගරේ නගරාධිපති හම්බුන වෙලාවේ මට වීඩියෝ පටයක් දාලා පෙන්නනවා 2020 කුලලම්පුර නගරේ කොහොමද තියෙන්නේ මටම අවිතේකට පත් වුණා මේ ආපු නගරේද මේ 2020ට මේගොල්ලෝ plan කරා ඒ plan එක හදාගන්න ඒ ඉලක්කය හදාගෙන ඒ සඳහා ගමන් කරා සියලු දෙනා ඉලක්කයක් තියෙනවා ඒ වගේ තමයි මේ පස්වරුදු සලස්ම කිංසු විද්‍යාලය වෙනුවෙන් අපි හදන්නේ මෙතනදී මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඒ නිසා මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අද අපිට විශාල වැඩ කොටසක් අපි බාර ගන්න තියෙන මඟ තියෙනවා මේ සියල්ලට ඉස්සෙල්ලා මම මේ කණ්ඩායම් ප්‍රසිද්ධියක් ගෙනෙන්නට කැමතියි එදා අපේ annual general meeting එකේ කිංසුත් සංගමේ සභාපති විදිහට මම ඉදිරිපත් වෙච්චාම මේ නානක් ප්‍රකාර අදහස් අභියෝග තිබුණා මේ කණ්ඩායමේ කිසිම පැකිලීමකින් තොරව සෝමසිරි කිංසුත් මහත්මයා මට ඇවිල්ලා කිව්වා සියලු දෙනාගේ සහයෝගය මට තියෙනවා ඒ සහයෝගය දෙනවා ඒ විශ්වාසය තියෙනවා කියලා ඒ සඳහා මගේ ගෞරවයේ ස්තුතිය න්‍යාමස්ථාවක් කරගන්නවා මේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මාගේ රීති වල විශ්වාසය මාගේ ලේකම් තුමා ඇතුළු මේ සියලු දෙනා කෙරෙහි අපේ නව කණ්ඩායමේ විශ්වාසය අපි ඒවත් දෙගුණ තෙගුණ කරමු අපමල් රේඩියෝ කීමත් එයා කලදු වෙන්න නොදී ඉදිරියට අපි ගෙනියන්න බලන්න ඒකේ අපි දැනටම කොමිටි ගණනාවක් පත් කරා 2006 කණ්ඩායමෙන් අපි සොම්සිර සහෝදරය ඇතුළු අන් කීප දෙනෙක් අපි පත් කරා ඒ කොමිටිස් වල ඒ වාර්තාව අපිට දවස් දෙක තුනක් ලැබෙනවා එයාගේ සැලස් ඒ අනුව තමයි අපි කිංගු සංගමයේ ඉදිරියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සැලස් කොවල් නම් ඒ එක බෙදපු සෙග්මන්ට් සංගම එතකොට අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා දවැන්ත වැඩ කිහිපයකට අත ගන්න ප්‍රධාන තේමාව වෙලා තියෙන්නේ ඉන්ටෙලිජන්ට් හෙඩ් ඔන් හෙල්දි ෂෝල්ඩර්ස් මේක තමයි අපි තේමාව කරගත්තේ අපේ වසරේ හොඳ බුද්ධිමත් උගත් ඉසා ඔළුව ශක්තිමත් ගුරේසක්මත් නිරෝගිමත් ගුරේසක්මත් මේකදී අපි අධ්‍යාපනයේ පැත්තෙන් විශේෂයෙන්ම පාසල් උදව් කරනවා වගේම ක්‍රීඩා අනිත් බාහිර ක්‍රියාකාරකම් වල නර්තනයේද කලාවට මේ සැල්ලට අපි උදව් කරන්න බලාපොරොත්තු වෙනවා කිංසුත් සංගමයේ ඉඳලා. එතකොට අධ්‍යාපනයේදී අපි මේ සැලසුම් හදලා තියෙනවා වගේම පළමුවෙන්ම මම ක්‍රීඩාව ගැන කිව්වොත් දැනටමත් අපිට ක්‍රිකට් වලට අපි ඉඳ ස්පොන්සර් කෙනෙක් හොයාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ තමයි සිලෝන් ටී බෝඩ් එක. අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ඒගොල්ලෝ තමයි ස්පොන්සර් කරන්නේ. දැනටමත් අපේ පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක 250,000 ලැබිලා අපි ඒක පාගන. ඉතුරුවත් අපි ඉතුරුවත් මත ගියේ සතිය පෙරේදා ගිහිල්ලා අපි කතා කරා. විද්‍යාර්ථතුමා ඇතුළු එකින් සුද්ද කණ්ඩායමක් එක්කින් අපි කතා කරා ඒ වගේ ඉතුරුව ලැබි. ඉතින් අපිට රදවලට අපි ඉස්කෝ එකට ඉල්ලීමක් කරලා තියෙනවා එයා දෙන්න එකතු වෙලා තියෙනවා. ඉතින් අපි 2000 කණ්ඩායම බලාපොරොත්තු වුණා ෆුට්බෝල් බාර අරගෙන කරයි. ෆුට්බෝල් ටීම් එක. අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා CCTV කැමරා පද්ධතිය වගේම අපේ කාණිවල වලට ඉදෙන සහයෝගය අපි අගය කරනවා වගේම ඉදිරියේදී මීට වඩා දැනන්ත වැඩ කොටසක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අමනාසලගේ කණ්ඩායමේ සභාපතිවරයා අපි දාගෙන තියෙනවා සමාජික ප්‍රවර්තනයට කටයුතු කරනවා. දෙදී අපි බලාපොරොත්තු වෙනවා අලුත් වැඩපිළිවෙලක් ගෙනල්ලා අලුත් සංකල්පයක් කරනවා গোল্ডන් මෙම්බර් කියලා membership එකක් නිකුත් කරනවා. গোল্ডන් මෙම්බර් ඩොලර් 100ක් එමෙතන මුදල් 10,000ක්. ඒක ගත්තාම මේ මුදල් අපි බලාපොරොත්තු වෙන්නේ කිංසුල් හෙඩ් ක්වාටර්ස් එකට හදන්න. වෙන අර්ථකින් කියනවනම් අපි මේ නම දැම්මට මේක යක තියන්නේ අපේ ස්පෝර්ට්ස් ක්ලබ් එක. අපි කියන්නේ කිංසුඩ් යුනියන් හෙඩ් ක්වාටර්ස් කියලා මොකද ස්පෝර්ට්ස් ක්ලබ් කියපුවාම වැරදි මත ගෙහෙන්න පුළුවන් කියන එක. මොකද අපිට නැත්තම් ඔය ස්විමින් පූල් ළඟ ගිහිල්ලා හම්බ වෙන්න ඔයාට නිමාඩු නැති වෙලාවට විදුහල්පති මගේ අවසර නැතුව එහෙම නැත්තම් ඔය එක එක තැන් වල හම්බ වෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන නිසා අපි උඩ එක තැනකදී හමු වෙන්නේ. මේ හවසකට විනෝද වෙන්න. ඒ විදිහේ
ස්පෝර්ට්ස් ක්ලබ් එකක් අපිට අවශ්‍යතාවය තියෙනවා ඒ සඳහා අපි දැනටමත් තැනක් බලලා තියෙනවා ඒ වගේ කටයුතු කරගෙන යන ඒකේ මුදල අවශ්‍ය නම් මේ ගොඩනැගිලි හදනකොට ඒවා අපි විවරා කරන එකට AC කරන්න එහෙම නැත්නම් ඒවා අනිත් රාක්ක දාන්න ඒවා අවශ්‍ය වෙයි යන්න එතකොට ඒ සඳහා රුපියල් 10000 ගානේ දෙන මුදල් අපි බලාපොරොත්තු වෙන තියෙනවා මේක පැටි පුරම අපි විශ්වාස කරන්නේ පිටරටවල වල අලෙවිලි දැන් හොඳ ප්‍රවණතාවයක් දැක්ක මම ඉස්සෙල්ලා අර ස්කයිප් එකෙන් සම්බන්ධ වෙච්ච ඕස්ට්‍රේලියාවේ තමුනාසල කණ්ඩායමේ කවුද ඒ රංගේ ඒ සහෝදරයා කිංසුඩ් මහත්මයා ලොකු උපරාවක් තිබුණා අපට උදව් කරා ඉතින් ඒගොල්ලන්ට ඩොලර් 10ක් 100ක් කියන්නේ මේ මැක්ඩොනල්ඩ් එකට දෙන සල්ලි උදේ යනකම් වෙනට යනකම් ඔය ඩොලර් 100ක් මැක්ඩොනල්ඩ් යාරා ඩොලර් 50ක් කියනවා ඒ නිසා ඒ වගේ අපි නම දාන්නේ ආයේ බලාපොරොත්තු වෙන කොටල ඒ වෙනම මේ වගේ හොඳ සදාටම පවතින විදිහට ඒක කටයුතු කරගෙන යන්න බලන්න මම අද උදේ කතා කරා මගේ ඥාතියෙක් ඉන්නවා US එක එතුමා මට නමක් දුන්නා විතාන කියලා ආදි කිංසුඩ් මහත්මයෙක් දැන් කතා කරන්න මම අද ගියේ නැහැ මොකද රෑ වැඩි මේ වෙලාවේ පාන්දර රෑ 12 එක විතර වෙලා තියෙන නිසා පාන්දර ජාම නිසා ඇමරිකාවේ මම කතා කරන්න ගියේ නැහැ උදේ කතා කරන්න කියලා තව පැය 4-5 ඒ විතාන කියන මහත්මයා නිතරම අපේ කිංසුඩ් ආදිස් සංගමය ගැන කතා කරනවා කියලා මේක මට දුන්නේ ජාලි වික්‍රමසූරිය අපේ එහෙ ඇමරිකානු පාරාපෙතුමා කාලිත පොණ මහත්තයා දෙන්නා මට කිව්වා බුද්ධ නිලයක් කරන කෙනෙක් ඉන්නවා මෙහෙම විතාන කියලා කිංසුඩ් ආදිස් ආදිස්සේ නිතරම අපි ගැන කතා කරනවා කිංසුඩ් එක්ක දව කරන ඕන කියලා මතේ ඉන්න කෙනෙක් මෙහා ඇවිල්ලා මේ මිඩ්ල් ඉස්ටර්න් වල ships lines වල සභාවට US එකේ තකන්ත වැඩක් කරන්න පුළුවන් පුද්ගලෙක් කියලා ඒගොල්ලෝ මට කියලා මේ නම්බරේ දුන්නේ මම දැන් දෙක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි විද්‍යාත්මක තුමන් තාපලා කාටකින් කතා කරන්න එකටම බලාපොරොත්තු ඒ වගේ අය සම්බන්ධ කර අපිට වැඩ කටයුතු කරන්න පුළුවන් දැන් මේකෙදී අපි වැඩ කරනකොට සියලුම කණ්ඩායම් එක විදිහට අපිට වයස් සීමා එහෙම නැත්නම් වෙනත් කොමියුනිටි වෙනත් දේවල් අපිට මේකේ සම්බන්ධයක් නැහැ සියලු දෙනාම එකම පාසලේ ඉන්න සහෝදරයන් වගේ මේක උදව් කරා වැඩ කරන එහෙනම් අප කෙනෙක්ගේ සම්බන්ධතා සහයෝගය උදව්පකාර අපි ලබාගෙන එකම කණ්ඩායමක් වගේ තමයි දැන් අපි කටයුතු කරන්න බලපොරොත්තු වෙනවා. අපේ පාසලට අපි සියල්ලටම අපි මොනවද කරන්නේ පිටින් ඉඳලා. ඇතුලේ ඉන්නේ ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නේ කවුද? විදුහල්පති. අපි අපේ පාසලට භාගයකට මොකද විදුහල්පතිවරේ කඩේ ලැබුණා. මම ආඩම්බර වෙනවද? එතුමා ගේන්න බැරිවත් දෙච්ච මොකද? එතුමා කියන්න තියෙන දේ කෙලින්ම කියනවා. අය හැංගේ නේ නොකත් නැහැ උත්තර දෙන්න ඕන නැලක කෙලින් උත්තර. ඒ වගේම පාසලක හදවතින් මාදරේ කෙනෙක්. එදා ක්‍රිකට් මැච් එක බැරදුනාම අවසානයේ ඇස් දෙකේ කඳුළු ආවා කියලා බලාගෙන හිටපු හදිස්ස සහෝදරින් මට ඇවිල්ලා කිව්වා ඒ වගේ අපිට නිදුවත් ඇවිත්ලා. එතුමා වුණා කියන පාසල. හැබැයි එතුමාට හොඳම මතක තියාගන්න තවත් අභියෝග තියෙනවා. එතුමා දැන් තමයි ඔය මම මේවා ඉංග්‍රීක ඩීටේල් විතර කියන්නේ නැහැ මේක මට වඩා මේකත් අය හොඳට දන් වෙන කිසිය වෙනත් අපි ඒක ආරක්ෂා කරගන්න ඒක අන්සන් බැක් හොඳ විදුහල් ප්‍රතිවරේ කාපුවා අපේ කඩාවැටලා තුන විනේ වැටලා තුන ක්‍රීඩා මේවා ඉදිරියට ගෙනා මේ නියෝජ්‍ය විදුහල් ප්‍රතිවරලත් එක්ක මේ වගේ හොඳ ප්‍රවණතාවයක් අපිට අලුත් බලාපොරොත්තු පාසල් දෙනවා ඒ වගේම අපිට 125 වෙනි සංවත්සරය අධිකරණ ජනාධිපතිතුමාට විදුහල්පතිතුමාත් එක්ක ගිහිල්ලා අපි ආරාධනා කරා එතුමා ප්‍රධාන ආරාධන අමුත්‍යෙක් වශයෙන් දෙන්න බාර ගන්න තිබුණා ඒත් ඒ හරහා අපිට අලුත් බිල්ලිමේ ඉස්සරහා කැලලක් හදාගන්න තියෙනවා අලුත් ඒ හැඩතල වෙනස් කරන්න පාසල් අනිත් දේවල් වැඩ කටයුතු වෙනස් කරන්න තියෙනවා වගේම අපිට ක්‍රීඩා මාතෘකාව ක්‍රීඩාගාරයේ බාරගෙන තියෙන දරතේජේ පොඩි වැඩ වල නැවතීමක් තියෙනවා කියලා මයිරය එතුමාට දුරකථනයෙන් කතා කරා ඒක කරන්න එපා අපිට දුන්නේ එක මේක දෙන්න කියලා එතුමා එකම වෙල දෙනු හොඳයි ආපහු වැඩේ පටන් ගන්න. ඉතින් අපි විද්‍යාත්මක තුමත් එක්ක ඉන්න නැවත වරක්. ඒ අවශ්‍ය කටයුතු කළා ඒක ලබා ගන්න බලන වගේම ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේ මම රුපියල්
ලක්ෂ 100ක් වෙන් කරලා දරටමත් මුදල් ඒ සඳහා කිසි විද්‍යාව දෙන්න කරලා තියෙනවා. මම හිතන්නේ අපිට තව සති දෙකකින් විතර ඒක වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. සොයිල් ටෙස්ට් ඔක්කොම කරලා ඉවරයිලා තියෙනවා. ඒ විදිහේ දෙසිම මාත්‍යතුළු ඒ සියලු දෙනා මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ අපි ආදිසි කරන සහයෝගය දෙන්න. ප්‍රේක්ෂක ආරගෙන ඉදිරියනවා. එතකොට අපිට මේ වගේ පාසලේ සමාල වෙනසක් මේ වාස තුළ කරන්න තියෙනවා. අලුත් වැඩ පිළිවෙල කරගෙන අපි කොමිටිස් වල වෙනම කවර දාමකක් වැඩි පුදුමාකාර උනන්දුවක්. එදා මමල්ලා එක දකින්නේ. එහෙම සම්බන්ධතාවයක් තිබුණා. මොකද මට මතකයි මට වයස 33 උපන්දිනයේ සමරන්න මම කිංස්වුඩ් විද්‍යාලයේ බස් රථයක් පරිත්‍යාග කළා. මගේ 33 වෙනි උපන්දිනයේ කේක් එකක් හැදුවේ කිංස්වුඩ් ආදි සංගමයෙන් තමයි දිගන විලේජ් ඒ කේක් එක කපන්න මම දිගන විලේජ් එකට ගිහිල්ලා එන ගමන් දැක්කා බෝඩ් එකක් මෙම ඉඳම විකිණීමට තිබේ කියලා ගල් බලක් ගහලා තියෙනවා. ඒ ගල් වල අරගෙන තමයි මම ওই ඇර්ත් ඒජන්සි හෝටලෙට ගිහින් උපන්දිනයට ගිහිල්ලා තමයි බස් එක දුන්නා. ඒක සතියක් කලින් උපන්දිනය කියලා ආරංචි වුණා. මේගොල්ලෝ මට ලන්ච් එකේ බර්ත්ඩේ කේක් එකේ හදලා දුන්නා 33 ගා. ඉතිපන්. මයිතර මෙයා එකක් 33 වෙනි උපන්දිනයේ සමරනාය තමයි මේ ඉන්නේ සියලු දෙනා. බස් එක ගන්න දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. පස්සේ ගහේ වුණා අපිට මොඩ බයිසිකල් එකක් දුන්නා. ඉතින් මම මහා ලොකු දැනත්ත පොසත් පවුලක එහෙම නැත්නම් මහා දේශපාලනය කරපු ඇමති කෙනෙක්ගේ පුතෙක් එහෙම නෙවෙයි. හත්ත පිටිසර ගමක අහිංසක ගොමියෙක්ගේ පුතෙක්. රුපියල් 200ක් අරගෙන තමයි මහනුවරට ආව ව්‍යාපාර කරන්න ආරම්භ කළා. නමුත් වයස 18 19 දී පටන් ගත්ත මම අපිට දැනන්ත සහයෝගයක් ලැබුණා මේ කිංස්වුඩ් විද්‍යාලයේ හිටි වාදිස්ස. දැක්කම දැක්කන් උදව් කරා. කතා කර අපේ එක්ක සමකාලීන. ඒක අපි සාකච්ඡා කරමු. ප්‍රශ්න දිනකොට මහග පිළේ පෙන්නුවා. ඒකේ පෙරලා ප්‍රතිපල සීලකීමක් විදියට තමයි මේ ආදි සංගමේ හිටියේ 5-6 දෙනා. අනුරුද්දයි, මෙතුලයි, රෝහණුයි 4 දෙනෙක් ඇවිල්ලා මට කතා කරා මේ ආදි සංගමය කියනවද නැද්ද කියලා නෑ. මේක ආයෙ පටන් ගමුදා. 5 දෙනෙක් වගේ. 6 දෙනෙක් පස්සේ. 89. අපේ ගෙදර ගිහිල්ලා මාව හම්බෙලා කතා කරා 5 දෙනෙක් වගේ. මං කිව්වා මොකද්ද මේක කරන්න ඕන? අක්කරි මේව කරා දෙන්න විදියක් මං කිව්වා මං බස් එක දෙන්න. මම එනනම් මේක නගලා යනවා කියලා මේ බස් සංයාව ඉස්කෝලවලට ඒකක් තිබුණා. ඒක තමයි මේක මේ විදියට පිපිදීමක් තමයි අදසම. අදසම දීර්ඝ කාලයක් තිබුණා. ඒ සභාපති කෙනෙක් දාගත්තාම එයා අවුරුදු 18ක් විතර හේම්ම මිනිහයි සභාපතිතුමා. එකෙක් කෙනෙක් පත් කරගත්තා. මම යා 18ක් විතර දිනවලට ඉන්නවා සභාපති කවුරුහරි අතරපත් වෙනවා වගේ මම දැක්කා. මොකද අද බලන්න මේ තියෙන විවිධත්වය මේ තියෙන තරඟකාරීත්වය ඒ තියෙන උනන්දු මේකෙන් අපිට ලැබෙන දේවල් කියලා නිම කරන්න බෑ. එකක් ඇවිල්ලා අපේ මේ සැල්ලකම වඩා ලැබෙන ප්‍රායෝගික දේවල් අන්‍යෝන්‍ය දේවල් වලට වඩා ආත්ම තෘප්තිය අපේ තිබුණ ජීවිතයේ ස්වර්ණමය කාලේ මොකද්ද කියලා හුඟුත් මෙයයි කියයි අපේ පොඩි බණ්ඩත් එක්ක ගත කරපු කාලෙක. පොඩි බණ්ඩත් හිතුවට මට තරහයි. දවසක් මම ඉස්කෝලේ මොතන වැටක් තිබුණා ඒක අම්බිවට තිබුණා ඔතන තිස්සලයි ගේ පල්ලියක් තිබුණා හකට කෙලවරේ යනලා ඉස්කෝලේ 12 මාර්තු කර යනකොට කෙලීම ගිහිල්ලා සිග්වා ප්‍රින්සිපල්ට අන්න අහවලා කනලා කියලා. අවුදා උදේ සතියක් විතර නැමුතුවා මායි ඔය ප්‍රභාත් මෑගේ සහෝදරයයි මේ අපේ ಭಾರತකේ සහෝදරයා වසන්ත කරසිංහ කිවිත්ත මගේ පන්තියේ ඉන්නේ. එයා අපි දෙන්නා. දෙමෝගිය කරන්න යන්න කියපුවා වසන්ත එයාගේ ඥාති අන්ති කෙනෙක්ට රුපියල් 50ක් දීලා අම්මා විදිහට අපි එක්කලා ගිහිල්ලා යන්තම් කියන්නේ. එයා 50ක් දෙන්න උනා එක් කරා යන්න. තාරියෙකුත් දෙන්න උනා අපි. ඒ ළඟ ගෙදරක අන්ති කෙනෙක් මම අපේ අම්මා විදිහට එක්කලා ගිය වසන්ත තමයි ස්ලැප් කරලා. ඒ විදිහට තමයි අපි බේරු ටේක් වෙන්නේ. ඒ පොඩි බණ්ඩ තමයි වැඩි සෙට් කරලා දුන්නේ. ඒවා හොඳ මතක සටහන් ජීවි. මෙයාටත් ඒ වගේ ඇති. ඒවා අපිට කවදාම තමතක කරන්නද? ඒවත් එක්ක අපි මිය දෙනකල් අපි ඒවා අපේ මතක සටහන් වල තියෙනවා. එතකොට
පාසල එක්කම දැන් අපි අයින් වෙලා ගිහින් සත් නැතු හිටියනම් අපි කිංසුට කියගෙන ගත්තා කියලා මේ වගේ අපේ සම්බන්ධතාවය නැති වුණා නම් දෙකේ වැඩක් නෑ. ඒ යාළුවා හම්බ වෙනවා. ඒ අපේ මතක සංග්‍රහ නැති වෙනවා වගේම එක්කෙනෙක් අකින්සුට් කියලා කියපුවාම හම්බ වෙලා ඒක කතා කරනවා. මුදුම සහයෝගය. ඒක නිසා මේක අපි වර්ධනය කරගත යුතු තියෙනවා. ඊළඟට අපේ පාසල් දිනෙන් දින දියුණුව වෙනවා දකින්නකොට අපි කිංසුඩ් මහත්මයෙක් කියන කිංසුඩ් එකේ කියන ගත්ත අපේ කිංසුඩ් පාසල කියලා කියන අම නම්බුකාර විදිහට අපි ඉල්ල කීමේ හැකියාව ඉදිරිපත්. අපිට සතුටු වෙන්න පුළුවන් මේ කිංසුඩ් විද්‍යාලයේ අද තියෙන තත්ත්වය පිළිබඳව. අපිට එදා මේ වගේ පහසුකම් අපි ඉස්කෝලේ යන කාලේ තිබුණේ නැහැ. ඊට පස්සේ මෙයාට ඇති වුණා. මට මතකයි මම ආවා ප්‍රයිස් ගිවිං වලට ඒ කාලේ එනකොට මම හිතන්නේ මගෙන් ප්‍රයිස් ගන්න කට්ටියක් නැතර ඇති සමහර විට ප්‍රයිස් ගිවිං වලට ඇවිල්ලා තියෙනවා ඒ කාලේ තක්ෂ විදිහට මේ කණ්ඩායමේ අය වෙන දැක්ක ජපන් නැතුමක් එහෙම ඉදිරිපත් කරපු මේ කණ්ඩායම වෙන්නේ නැති මම දන්නේ නැහැ ඒ කණ්ඩායම ඇතුළේ කෙසේ වෙතත් අද ඒ වගේ හොඳ දක්ෂ කණ්ඩායම අපිට පිහිටලා තියෙනවා ඉතින් මේකන අපිට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් මේකට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් විශේෂයෙන්ම සමාජික ප්‍රවර්තන කණ්ඩායමේ ඒ ඕස්ට්‍රේලියාවේ ඉන්න සහෝදරයෙක් එක්කද විකාශ කරගෙන අනිත් කට්ටියත් එක්කලා අපි යම් කිසි ටාගට් එකක් මේ කණ්ඩායමට බාර දෙනවා විශේෂයෙන්ම ෆුට්බෝල් වෙන්න පුළුවන් බාර ගන්න පුළුවන් අනුදයි වෙනත් කටයුතු අපි මේක වඩා මේ වසරේ තවත් ඊළඟට වසරේ තවත් වැඩ පිළිවෙලකට අපි යන්න බලාපොරොත්තුයි විශේෂයෙන්ම රජයේ උදව් උපකාර ගන්න එක බලාපොරොත්තු වන තරම් අනිත් පාසල් දැන් ධර්මරාජත් එක්ක බලම් බලනකොට කිංසුඩ් විද්‍යාලයට එහෙම දෙයක් රජයෙන් ලබා ගන්න බැරි වුණා සෝමසිරි අමනසක් සභාපති විදියට අපේ 2006 කණ්ඩායමේ පත් කර ගැනීම ගැන මම අතනදී සතුට වෙනවා සුබ ප්‍රාර්ථනා කරනවා මේ මුල් කණ්ඩායම. එයත් එක්කලා අපිට සම්බන්ධ වෙලා කතා කරමු. ඉතින් එහෙනම් අපි මේ වැඩ කටයුතු වලදී විශේෂයෙන් අපි දැක්ක දෙයක් තමයි විශේෂයෙන්ම මේ අනිත් කණ්ඩායම ශක්තිමත් ඒ වගේ ඊට වඩා හොඳ සමගිය තියෙන කණ්ඩායමක් විදිහට අපි දකිනවා මේ 2006 කණ්ඩායම. ඒ තත්ත්වයේ ඉදිරියට තියාගෙන යන විද්‍යාර්ථතුමා එක්කලා අපි කතා කරනකොට එතුමත් කියන දෙයක් තමයි විතරම 2006 කණ්ඩායම අපි නියෝජ්‍ය විද්‍යාර්ථතුමත් කියන කතාවක් තමයි ගන්න තියෙනු. මේ කණ්ඩායම හොඳ ශක්තිමත් කණ්ඩායමක්, වුමනාවක් උනන්දුවක් තියෙන කණ්ඩායමක්. ඉතින් මේවා අපි හැමදාම මේක කරගෙන යන්න බැහැ. දැන් අපි යන්නේ වයස ගණනට ඊළඟට ඔබලෝ තමයි මේව බාරගන්න විදිහට යන්නේ. ඉදිරියේදී අපි බලනවා මේක වඩා මේ වගේ එනකොට වැඩ කෙරෙන්න තුලින් සහයෝගය දුන්න කට්ටියට මේවට පත් වෙන්න පුළුවන් වෙන විදිහට ව්‍යවස්ථාවකට සංශෝධන ගේන්න අපේ ප්‍රධාන ව්‍යවස්ථාව. මේවයි සම්බන්ධ වෙච්ච අය තමයි මේවා කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිලතල දුන්න අය තමයි කරන්න පුළුවන්. මේවයි ඉදිරි සම්තුලනට එන්න පුළුවන් කියන තත්ත්වෙට අපි මේවයි සංශෝධන ගෙනෙන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන ව්‍යවස්ථාව. ඒ වගේම අද අපිට පාසලේ ඒ සියලුම කණ්ඩායම් වලට සහයෝගයෙන් සම්බන්ධ එකතු වෙලා කතා කරන්න පුළුවන් අලුත් බලාපොරොත්තුවකට නව ජාතයකට අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා පාසලේ ආදි සංගම. අපි විශේෂයෙන් මම කියන්න ඕනේ අපිට වරක අහිමි වෙලා තිබුණා මේ ආදි සංගම කියන දැන් අවුරුදු දෙකමාරක දෙකට ඉස්සර ඒ හිදු විදුහල්පතිතුමා මේක අතකට ඒ කිය අපිට අපකීර්තියක් ගන්නවා අපේ ආදි සංගමයේ වගේ පාසල. අපි ඒකට ඒ වෙලාවේ අපි ගිහිල්ලා කෙරුවේ YMB එකේ අර මේ රැස්වීම තියලා අපි අතෑරියේ නෑ. නවතරක් මේක කොහොමද අරගන්නේ කියන අපේ ආදි සංගමයේ අයිතිය විදුහල්පතිතුමාට නෙවෙයි ආදි සංගමයටයි කියන එක අපි ඒ වෙලාවේ පැහැදිලි කරනවා. අද නව විදුහල්පතිතුමා වත්මන් විදුහල්පතිතුමා ඒ කියන්නේ ආදි සිස්කයන් තමයි ආදි සංගමයේ ඒ විදිහට අපි මේක අපි මේ වගේ අපි කීප දෙනෙක් අපි හම්බෙලා
නීතිඥ මාත්‍ර ගැන ලලිතවල මාත්‍රේලා සියලු දෙනා හම්බෙන අපි ඔය ගැන මේ අයිතිය අපි නැවතවරක් පාසල් ලබා දුන්නා. ඒ වගේ අපි කටයුතු කරා. නමුත් මේ සියල්ල අද සමනයකට පත් කළා. වෙච්ච දේවල් ඔක්කොම අපි අහකට කළා. Not for himself but all for the school කියන තේමාව අපි. ඒක ඉදිරියට අරගෙන. වෙච්ච දේවල් අපි ඔක්කොම අමතක කළා. අලුත් ගමනක් කියන්න. පිරිසිදු ගමනක් කියන්න. පටු බලාපොරොත්තු අදහස් මුකුත් නැතුව මේ ගමන යමු කියන පණිවිඩය තමයි අද මේ 2000 කණ්ඩායමක අලුත් සභාපතිතුමාතුළු ඉස්සෙල්ලා දරාට මම ගෙනේ. එහෙනම් අපේ ගමනේදී අපිට මොන අභියෝගාවක් මම විශේෂ දෙයක් තමයි දැක්ක මේගොල්ලෝ හොඳ IT වල දැනුමක් තියෙනවා මේ 2000 කණ්ඩායමක. අලුත් බලාපොරොත්තු ලෝකෙ ඒ දැනුම අපිට අපේ මව් සංගමයට අපිට ලබා දෙන්න කියන විශේෂයෙන්ම මම 2000 කණ්ඩායමෙන් කරනවා මේ කණ්ඩායමක සුවිශේෂ දැනුමක් ඒ IT පිළිබඳව තියෙනවා කියන මම දකින නිසා. දැන් ඒ විශේෂ අපි IT ගැන කියනකොට 2000 කණ්ඩායමක ඒ වගකීම පැවරීමේ බලාපොරොත්තු අපිට අපට සහයෝගය දෙන විදිහට තාම ගෞරවයෙන් උන්නාල කතා. එහෙනම් මම මේකට වඩා දීර්ඝව කතා කරන්නේ නැහැ. අපිට ඒ වගේම ස්පෝර්ට්ස් ක්ලබ් එකේ වැඩි අපි කියන්නේ හෙඩ්කෝටර්ස් කියලා ඉතින් අපට කිසිවෙකත් ඒ ස්පෝර්ට්ස් ක්ලබ් එක හදා ගන්න වැඩේට පූර්ණ සහයෝගය දෙන්න. ඒ වගේම ස්පෝර්ට්ස් වලදී ඒ කටයුතු කරන්න අධ්‍යාපනයේ විදිහට විදුහල්පතිතුමා ජගත් අපිට හොඳ විනයක් තිබුණ පාසල. ඒ විනය අපේ සම්ප්‍රදායක් තිබුණ පාසල. ඒව සම්ප්‍රදාය කියන එක විනය කියන එක අපි ඒව අකුරට විදුහල්පතිතුමා නියෝජිත විදුහල්පතිතුමාල වගේ දුරු මණ්ඩලයෙන් දැන් මේ කටයුතු කරගෙන යනවා. එතකොට අපිට 2125 වෙනි සංවස්තරේ සමරන්න අලුත් අදහස් යෝජන අපිට අවශ්‍ය වෙන දෙයක්. මේ කණ්ඩායමෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ පස් වසරක සැලසුමට ඉදිරිපත් කරලා කරන්න ඕ 125 වෙනි සංවස්තරේ සඳහා නව යෝජනා 2000 කණ්ඩායමෙන් අපිට බලාපොරොත්තු වෙනවා මේක ගෙනෙයි. මේ කටයුතු ගැන අවධානයෙන් බලා කරන්න. ඔගලොන්ගේ කණ්ඩායමට දීලා තියෙන ඒ නියෝජනය සමාජික ප්‍රවර්තනයේ වගේ කටයුතු වලදී සියලු දෙනා එක්කාසුර සහයෝගය දෙන්න. අපි කිංසුත් සංගමයේ විදියට අද අලුත් වැඩක පිළිවෙලකට යන්න බලාපොරොත්තු වෙනවා. ජොබ් බෑන්ක් එකක් හදලා. ජොබ් බෑන්ක් එකක් තිබුණා. ඒක අපි ඊටම සභාවකට පස්සේත් දින් මාත්‍යාත්මක දෙලි මක්කල තියෙන සම්බන්ධ වෙන එක. මුදොත තැන්වල වැඩ කරන අය අමුගේ පොඩි කඩයක් තිබුණත් ඒකෙත් තනතුරක් තියෙනවා. ලොකු කම්පැනි එක තියෙනවා නම් ඒවා HR මැනේජර්ස්ලා කතා කරලා වැඩ කරන අයට කතා කරලා මොන හරි ගෙට් දෙන්න බැහැ. අමු ලොකු කම්පැනි තියෙනවා. නීතිඥ මහතුරු ඉන්න මේ වගේ සියලු දෙනා මේ කණ්ඩායමේ තියෙනවා. මෙයාගේ ඒ ජොබ් බෑන්ක් හදනකොට අපිට සහයෝගය දෙන්න පාසල් හැර යන ඒ ජොබ් බෑන්ක් එකට ගිහිල්ලා මොකක්ද අපේ කිංසුත් සංගමයේ හරහා දෙන්න පුළුවන් ශක්තිය කියන එක අපි හොයා ගන්නවා. මෙන්න මේකදී අපිට පූර්ණ සහයෝගය අනිවාර්යයෙන්ම අපි දෙන්නස. ඉතින් මේ වගේ අලුත් නිර්මාණශීලී වැඩපිළිවෙලක් තුළ අපි මේ ආදි සංගමයේ මේ වසරේ අපි පත්වලා තම මාසයක් වගේ කාලයක් යන්න බලාපොරොත්තු වෙනවා. මේකට සහයෝගය දෙන්න කියලා ඉල්ලසෙන්නේ. අවසාන වශයෙන් අපි සුභ ප්‍රාර්ථනා කරනවා. We from my bottom of the heart I congratulate the new elected president and the secretary, the treasurer and all these Millennium Bank. Let me to wind up my speech saying that we are there with you, none for himself but all for the school. We are there with you. Thank you, sir. වෙලා ගොඩක් ගතලා තියෙනවා. කොහොමද ඉතින් පත්ච්ච ලේකම්තුමාට කතා කරනවා ස්තුති කතා පවත් ගන්න. අර සභාපතිතුමනි මේ වෙන පිටත් අපි IT පැත්තෙන් ඉස්සරහට කතා කරලා අලුතෙන් අපි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අපි හරි කොන්සෙට් එක ඉංජිනේර් හරහා කටයුතු කරා. මම දැන් ඉස්සරහටමයි දැරුවත් මම ඉස්සරහට කතා කරේ. ඒක ඩයලොග් වල අපේ ඉන්න IT ඉංජිනේර් කෙනෙක් ආරංග තියලා
සාරංග හරහා අපි දැන් විද්‍යාලයට නැනස නාලිකාව ෆුල් ටයිම් ෆැෂන් එකේදී අපි කරගෙන තියෙනවා. ඒක ඇකඩමික් ටීම් එක හරහා ඡන්දදායය හරහා මම ඒක සම්මන්ත්‍රණය කරේ සර්. ඒකට මේ වැඩ කොටස දැනට කෙරිගෙන යනවා. ඔබතුමා මතක් කරගන්න සමාවි කට කරතේ. අපිට පොඩි කීමක් තියෙනවා මේ රින්ගින් ටෝන් එකක් ගන්න වෙනවා අපි. ඒකට පොඩි සහයෝගයක් මේ අතට දෙන්න පුළුවන්. ඔව් මම දැනටත් කට්ටිය දැනුවත් කරා. අද මේක ලොන්ච් කරනවා. ඊට පස්සේ මම ඉල්ලාගෙන ඉන්න හැමෝම අපි ෆෝන් වලට කතා කරන්න ඕනේ. මොකද ඒකේ percentage එකක් අපේ මද යුනිටේ ෆන්ඩ්ස් වලට එනවා. ඒක දැනට ආනන්ද විද්‍යාලයෙන් කරගෙන යනවා. ඒකට දෙවෙනිට මම හිතන්නේ අපි තමයි කරන්නේ. ඒක නිසා ඒකටත් අපේ සම්පූර්ණ කණ්ඩායම සහයෝගය සහ ස්ථායකත්වය බලාපොරොත්තු වෙනවා. මම නව ඒකම් තුමාට කතා කරනවා මේ අවස්ථාවේදී ස්තුති කරන්න කියලා. අපේ ආරම්භය ඇන්නේ දැන් අපි සභාවේ වැඩ කටයුතු අවසන් කරන්න කටයුතු කරනවා. මට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ KFB Insult Forever. Box to be. විද්‍යාපතිතුමනි, Kingswood සංගමේ සභාපතිතුමනි, ඒකම්තුමනි, Kingswood විද්‍යාලයේ නියෝජ්‍ය විද්‍යාපතිතුමනි, ශාස්ත්‍ර කණ්ඩායමේ සභාපති සහ භාණ්ඩාගාරිකතුමනි, සමාජික මහත්මනි. අදටම ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මාමේ ශාස්ත්‍ර කණ්ඩායමේ දෙවන ලේකම් වරයා වශයෙන් පත් කර ගැනීම සම්බන්ධයෙන් දැනට කාල වේලාව ඉක්මවෝස් ඇති නිසා අද දින අනිවාර්යෙන් සම්බන්ධනට සමාවෙන්න. මොකද අපිට මේ අපේ නිලධාරී මණ්ඩලයට අමතරව ගණන් පරීක්ෂකවරයෙක් පත් කර ගන්න තිබුණා. මම හිතන්නේ මේක මේ අවස්ථාවේදී මට බොහොම මේ වැරදීමක් වුණේ. මොකද මෙතන කටයුතු එදිටර් පැත්තක මම කපාට මෙතන ෂොක් වුණා. මුලින්ම ආයෙ පත්ලාම නිසා ගණන් පරීක්ෂකවරය වශයෙන් මම යෝජනා කරන අපේ ගියවෘත්ති කටයුතු කරපු දැනට කමර්ෂල් බැංකුවේ ඔඩිටර් කෙනෙක් විදිහට වැඩ කරන අපේ ප්‍රකාශ සහෝදරයව මම හිතන්නේ ඒක කවුරුහරි ස්ථිර කරන්න සභාවකට වෙන්න ඕන නිසා මේ එච්චර කරපු සමාවෙන් හරි දෝස්තුති පොස් ආරාධනා බොහෝ වැඩ රාජකාරී මැදේ මේ ස්ථානයට පැමිණි Kingswood විද්‍යාලයේ විදුහල්පතිතුමාට විදුහල්පතිතුමාලාට සහ Kingswood සංගමේ සභාපතිතුමන්ට උපසභාපති ලේකම්තුමන්ට මා මේ අවස්ථාවේදී ශාස්ත්‍ර කණ්ඩායමේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මේ අවස්ථාව අපිට ලබා දුන් කැන්ඩි නාක් සහායකලේ කලමනාකාරවරුන් සහ සේවක මණ්ඩලයට ශාස්ත්‍ර කණ්ඩායමේ ස්තුතිය මා ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ අවස්ථාවට ඔබලාගේ රාජකාරී බහුල කටයුතු කළ කොළඹ සහ ලංකාවේ සියලු ප්‍රදේශවල සිට මේ අවස්ථාවට පැමිණි ආදී Kingswood මහත්වරුන්ට මා ශාස්ත්‍ර කණ්ඩායම වෙනුවෙන් පැමිණීම සම්බන්ධයෙන් ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. මොකද යෝජනාවක් මම ආරාධනය කරන දිවාහරි සුජලෙන් දැන් ගොඩක් කරලා තියෙනවා. උදාරපතුමනි සභාපතිතුමනි ඔබතුමාලා යෝජනාවක් දිවාහරි වෙනුවෙන් ආරාධනය කර තියෙනවා. බොහොම ස්තුතියි. Thank you.
Thank you.
Thank you.
Yeah.